ජීවිතේ සමින් වහන්සේත් එක්ක යන ගමන හරිම ලස්සනයි හරිම සුන්දරයි. ජීවිතේ මොනම අවස්ථාවක වුණත් ස්වාමින් වහන්සේත් එක්කනම් අපේ ජීවිත ගමන ප්‍රේමන්තේනේ. පයවෙන්න දෙයක් නෑ. මන්ද උන්වහන්සේ ඔබට මට වැටෙන්නට දෙන්නේ නෑ. උන්වහන්සේ ගෙත්සෙමනේදී ගත්ත ශක්තිය පිලාත්ගේ නඩුශාලාවෙන් උන්වහන්සේ අද වැටුනේ නෑ. කුරුසේ කරට අරගෙන පළවෙනි පාර බිම වැටිලා උන්වහන්සේ නැවත නැකිටලා දෙව අම්මව ජීවිතේ තවත් මුණගැහිලා ශක්තිය ලබලා ප්‍රේමන්තේනි උන්වහන්සේ අහංකාර වුණේ නැහැ. සිරේනිය සීමොන්ගෙන් උදව්ව ඉල්ලගෙන උන්වහන්සේ වෙරෝනිකාගේ ඒ මහා දායකත්වයක් අරගෙන උන්වහන්සේ ගමන් කරනවා. නැවත වැටුණත් උන්වහන්සේ නැකිටලා ජෙරුසලමේ මව්වරුන්ව උන්වහන්සේ සනසලා ප්‍රේමන්තේනි උන්වහන්සේ නැවත වැටිලා කල්වාරි කඳු මුදුනේ උන්වහන්සේ ඉඩ දෙනවා උන්වහන්සේව නිර්වස්ත්‍ර කරලා දාන්න. එතනින් උන්වහන්සේව නිහඬ කරන්න බැරුව ගියා. ඒ නිසා උන්වහන්සේ ඉඩ දෙනවා අත් දෙක දිගහැරලා කුරුසයට තියලා ඇන ගහන්න. උන්වහන්සේව ඉඩ දෙනවා ඇන ගහලා නිකන් ඉන්න නෙමෙයි කුරුසේ එල්ලන්න. මේ මුළු ගමනම උන්වහන්සේ ගියේ මහා බලයකින් මහා ශක්තියකින් දේව තාත්තව ජීවිතේ අයිති කරගෙන ගිය ගමනක්. එනිසා කුරුසෙන් බහලා දේව අම්මට දෙද්දී ප්‍රේමන්තේනි දේව තාත්තා ගල්ලෙනේ තැන්පත් කරපු ස්වාමීන් වහන්සේව උන්වහන්සේ උත්ථාන කරලා ඔබට මට දීුණා. එනිසා උන්වහන්සේ කියනවා වේදනා තුල උන්වහන්සේ කියනවා සිර වෙන්න එපා, කඳුලැලි කඳුලින් අන්දව ලත වෙන්න එපා, සුසුමන් මැද මද සිනහ පපා. උන්වහන්සේ කියනවා සනසෙන්න සනසන්න. එනිසා ජීවිත ගමනේ ස්වාමීන් වහන්සේත් එක්කනම් අපිට අපේ ජීවිතේ සෑම දෙයක්ම අපිට උන්වහන්සේ ලබා දෙන බව විශ්වාසයෙන් අපි අත් දෙකෙන් උස්සවලා ලොකු අත්පොළ සන්නාදයක් උන්වහන්සේට දෙමු. සුදි ස්වාමිනේ උන්වහන්සේ මේ මුළු ගමනම උන්වහන්සේ මහා බලයෙන් ලොකු ශක්තියකින් ගියා. එනිසා ස්වාමිනේ වාසට සුදි වේවා ස්වාමිනේ, ප්‍රශංසා වේවා ස්වාමිනේ. මේ මහා ශක්තිය ඔබයි බලය ඔබයි ස්වාමිනේ. වේදනා මැද සිර වෙන්න දෙපා. එනිසා අපි සිර දෙනාම කියමු සුදි ස්වාමිනේ. වේදනා තුල සිර වෙන්න දෙපා, කඳුලින් අන්දව ලඟ වෙන්න දෙපා. සුදි ස්වාමිනේ හැමමුවකින් අපි කියමු සුදි ස්වාමිනේ. පසුපස එනිසා ඔබේ අත් දෙක වැඳගෙන ස්වාමීන් වහන්සේට කියන ස්වාමිනේ උන්වහන්සේට ගොඩක් ස්තුතියි. ඒ වෙන කිසි දෙයක් නොමේ උන්වහන්සේ කියනවා වේදනාසිත පුරවන්න එපා, මැසිවිලි මුව මත තවරන්න එපා. එනිසා ඔබට මට තියෙන ජීවිතය දෙවියන් වහන්සේත් එක්ක සතුටෙන් යන්නට තියෙන්නේ. එනිසා මේ මොහොත වෙද්දී ඔබේ ජීවිතේ දෙවියන් වහන්සේට ස්තුති කරන්නට මොනවාද ඔබට ඉතුරු වෙලා තියෙන්නේ? ප්‍රේමන්තේනි සමහර විට ජීවිතේ බිඳුවට වැටිච්ච මොහොතක් ඇති, සියලු දෙනා අත්හැරපු මොහොතක් ඇති. අවුරුදු ගානක් තිස්සේ බලාපොරොත්තු තියෙනවා, තාමත් ඒක බලාපොරොත්තුවක් විතරයි.
මේ මොහොත වෙනකොට මාස ගානක් ඉස්පිරිතාලේ තාම සිහිය නෑ. මේ රටේ දරුව විදේශ රටවල් වල ස්පිරිතාල වල මාස ගානක් ඉන්න අය ඔබේ ජීවිතය ඇති ගොඩක් දුක් වේදනාවන් උන්වහන්සේ කියනවා ඒක ඔබේ නොවේ, ඒක මගේ. එහෙනම් ඔබේ අත් එක්ක වැඳගෙන ඔබේ වේදනාව වෙනුවෙන් ස්වාමීන් වහන්සේට ස්තුති කරන්න, ඔබේ ප්‍රශ්නය වෙනුවෙන් ස්වාමීන් වහන්සේට ස්තුති කරන්න, ඔබේ කඳුලැල්ල වෙනුවෙන් ස්වාමීන් වහන්සේට ස්තුති කරන්න. උන්වහන්සේ ඒ තුල මහත්ය කරන ස්වාමීන් වහන්සේ නිසා බය නැතුව ළඟ ඉන්නගෙන අමතක කරලා ඔය අත් දෙකේ ඔසවලා උන්වහන්සේට කියන්න, ස්වාමීනි ඒ කඳුළු කතන්දර අතර ඔබ වහන්සේ මාව ජීවත් කරනවා තාමත්, ඔබ වහන්සේ මගේ ඇස් දෙකෙන් කඳුළු වැටෙන්නට සලස්වමින් ඔබ වහන්සේගේ මහිමේ සඳහා ඔබ වහන්සේ මාව තියන නිසායි ස්තුති ස්වාමිනේ. ඒ නිසා ළඟ ඉන්න ගෙනාව අමතක කරලා මේ මොහොතේ බය නැතුව ඔබ කෑ ගහලා කියන්න, ස්තුති ජේසුනිය වහන්සේට. වහන්සේ මාගේ දෙවියන්, මාව ශක්තිමත් කරන දෙවියන්, මාව බලා ගන්න දෙවියන්, මාව උස්සවගෙන යන දෙවියන්, මාව නිර්මාණය කරන දෙවියන්. ඔබ වහන්සේට ස්තුති ස්වාමිනේ. ප්‍රශංසා වේවා ස්වාමිනේ. ස්තුති ස්වාමිනේ. ප්‍රශංසා වේවා ස්වාමිනේ. ස්තුති ස්වාමිනි ප්‍රශංසා වේවා. වේදනා සිත පුරවන්න එපා, මැසි පිළිමුව මත තවරන්න එපා. වේදනා සිත පුරවන්න එපා, මැසි පිළිමුව මත තවරන්න එපා. කොඳුරන උන්වහන්සේ කියන්නේ අදරම්මේ තාත්තේ දුවේපුතේ, උන්වහන්සේ කියන්නේ මම මැටි රූපයක් නොවේ, මම ගල් පිළිමයක් නොවේ. ඔබ අඳද්දී මගේ දෙනෙතරත් කඳුළු වෙනවා, ඔබ සිනාසෙද්දී ඔබත් එක්ක මම සිනාසෙනවා. ප්‍රේමන්තේනි, එනිසා ඔබේ මගේ දෙවිදානෝ, ඔබ මා වෙනුවෙන් හුස්ම ගන්න දෙවි කෙනෙක්, ඔබේ මගේ ස්වාමියානෝ, ඔබ මහ වෙනුවෙන් ජීවත් වෙන ස්වාමීන් වහන්සේ කෙනෙක්, ඔබේ මගේ දෙවිදානෝ, ඔබව මාව නිර්මාණය කරලා ඔබයි මායි එක්කලා එකට ජීවත් වෙන ස්වාමීන් වහන්සේ කෙනෙක්. එනිසයි උන්වහන්සේ කියන්නේ මම ගල් රූපයක් නොවේ, මම මැටි රූපයක් නොවේ, මම ජීවමාන දෙවියන්, මම ජීවමාන දෙවියන්. එනිසා අම්මේ තාත්තේ දුවේ පුතේ, උන්වහන්සේ අපේ ජීවිතය තුලගෙන බය වෙන්න එපා, කැළඹෙන්න එපා, මම ඔබත් එක්කයි කියලා ප්‍රශංසා වේවා ස්වාමිනේ. ප්‍රශංසා වේවා ස්වාමිනේ. ප්‍රශංසා වේවා ස්වාමිනේ. සූති වේවා ස්වාමිනේ. ප්‍රශංසා වේවා ස්වාමිනේ. අපි සුර දිනාම කියමු. ඔබ වහන්සේ අපේ දෙවියන්, අපව ශක්තිමත් කරන දෙවියන්. එනිසා අපි සුර දිනාම සුදි ස්වාමිනේ. අපි ජේසු අපි සමගයි, ජල මැදින් ගියත් ගිනි මැදින් ගියත් අපි ජේසු අපි සමගයි. අත්පොලසන් නාදය දෙමින් එකතු වෙමු ස්වාමීන් වහන්සේට. ඔබට මුළු ශක්තියෙන්ම ඒ ස්වාමීන් වහන්සේව මහිමයට පත් කරමින් ගිනි මැදින් ගියත් අපි ජේසු අපි සමගයි. සුදි ස්වාමිනේ. ප්‍රශංසා වේවා ස්වාමිනේ. මහිමය වේවා ස්වාමිනේ.
රූපයක් කල්පිලිමයක් නොවේ අපේ ජේසු මට ජයගෙන දෙන මගේ දෙබිඳුගේ ජීවමාන සජීවු බැති රූපයක් කල්පිලිමයක් නොවේ අපේ ජේසු මට ජයගෙන දෙන මගේ දෙබිඳුවේ ජීවමාන සජීවු සුදේ ස්වාමිනේ සුදී ස්වාමිනී ඔබවහන්සේට ප්‍රශංසාවේවා ඔබවහන්සේ මේ විශ්වයේ තියෙන සෑම දෙයක්ම ඔබවහන්සේට ඔබවහන්සේ මහා ශක්තියක් කොට අපට දෙමින් ඔබවහන්සේ සියල්ලේ අධිපති ආනෝය ඔබේ සියල්ලේ බලවතානෝය ඔබවහන්සේ මුළු මැවිල්ලේ මැමුම් කරුවානෝය මේ සියල්ලේ අයිති කරුවානන් ඔබය ඔබවහන්සේ අපේ ජීවිතයේ ශක්තිය ස්වාමිනී ඔබවහන්සේ අපේ ජීවිතයේ බලය ස්වාමිනී ඔබවහන්සේට ප්‍රශංසාවේවා ස්වාමිනී කිසිම දෙයක් ඔබවහන්සේ වඩා වටින්නේ නැහැ ස්වාමිනී ඔබවහන්සේ සියල්ලේ වටිනාකරු ඔබවහන්සේ සියල්ලේ අයිති කරුවානන් ඔබවහන්සේ මේ මුළු මැවිල්ලේම බලවතානන් ස්වාමිනේ ප්‍රශංසා වේවා ස්වාමිනේ ප්‍රශංසා වේවා ස්වාමිනේ ස්තුති වේවා ස්වාමිනේ ප්‍රශංසා වේවා ස්වාමිනේ ස්තුති වේවා ස්වාමිනේ ප්‍රශංසා වේවා ස්වාමිනේ එනිසා අපි කියමු ස්තුති වේවා ස්වාමිනේ ප්‍රශංසා වේවා ස්වාමිනේ අපි සියලු දෙනාම අපිට දැනෙන්න අපි එකතු වුණු අත්පුඩියත් එක්කලා හැම කෙනෙක්ම මේ ශුද්ධ භූමියේ කොටන ඔබ හිටියත් එකතු වෙන්න මේ මහා ප්‍රශංසාවට ස්තුති වේවා ස්වාමිනේ හස්තය අපි සුන්දරම කෑ ගහලා කියමු අඩුවලින් නොවේ අශ්වයන්ගේ බලය නොවේ මට ජයගෙන දෙන උන්වහන්සේ වික්‍රමාන්විත දෙවියන් අපේ අත් දෙකේ ඔසවලා වික්‍රමාන්විතයි තේජාන්විතයි දෙවි දුන් බල විතයි දෙවි පලවන්තයි අපේ දෙවිතුමා සගේ රජතුමා විතයි තේජාන් විතයි දෙවි පලවන්තයි අපේ දෙවිතුමා සගේ රජතුමා ජේසු අපි සමගයි රණ මැදින් ගියත් ගිනි මැදින් ගියත් අපේ ජේසු අපි සමගයි බය වෙන්න එපා කැළඹෙන්න එපා අපේ ජේසු අපි සමගයි රණ මැදින් ගියත් ගිනි මැදින් ගියත් විකමාන් විතයි
ජාන්විතයි පිරිදුන් පලවන්තයි සුදී ස්වාමිනේ අපේ දෙවිතුමා සගේ රජතුමා දෙවිදුට සුති කරව වික්‍රමාන්විතයි තේජාන්විතයි තේජාන්විතයි දෙවිදුන් බල අපේ දෙවිතුමා සගේ රජතුමා දෙවිදුට සුති කරව සමගයි ජල මැදින් ගියත් ගිනි මැදින් ගියත් අපේ ජේසු අපි සමගයි අපේ ජේසු අපි සමගයි අපේ ජේසු අපි සමගයි අපේ ජේසු අප සමගයි ස්තුතියි ස්වාමිනේ ප්‍රශංසා වේවා ආමෙන් ආමෙන් වඩිවන්න එහෙම දැනෙනවද බය වෙන්න එපා කැළමෙන්න එපා අපේ ජේසු අපි සමගයි අපේ දෙවියන් අපි සමගයි කියලා ඔබට එහෙම දැනෙනවද Do you feel ඔබට දැනෙනවද නැත්තම් අපිට ගායනා කරන්න හරිම ලේසි නේ අප්පුඩි ගගා ගායනා කරවි නේ ජල මැදින් ගියත් ගිනි මැදින් ගියත් කියලා ගායනා කරන්න පුළුවන් හැබැයි ජල මැදින් යනකොට ගිනි මැදින් යනකොට ඔබට විශ්වාසයක් තියනවාද ඒ දෙවියන් වහන්සේ ඔබව ගිලෙන්න දෙන්නේ නැහැ ඒ දෙවියන් වහන්සේ ඔබව විනාශ වෙන්න දෙන්නේ නැහැ. දැන් මේක තමයි ඇදහිල්ල කියන්නේ. මේක තමයි විශ්වාසය කියන්නේ. එනිසා ප්‍රශ්නේ තියෙනවා, කරදරේ තියෙනවා, බාධක තියෙනවා, හැලහැප්පීම් තියෙනවා. හැබැයි ඇදහිල්ලක් තියෙනවා. උන් වහන්සේ කිසිම දවසක මගේ ජීවිතය විනාශ වෙන්න දෙන්නේ නැහැ. මේ ගැඹුරු ඇදහිල්ල ඔබට මට දෙවියන් වහන්සේ දෙන තැග්ගක්. It's a gift. හැබැයි මේ ඇදහිල්ල ටැග්ගක් වශයෙන් ඔබට හම්බ වෙනකොට ඔබට ඒක සෙලිබ්‍රේට් කරන්නම ඕනේ. ඔබ ඒක එන්ජොයි කරන්න ඕනේ. ඒක සමරන්නට ඕනේ. දෙවියන් වහන්සේට සියල්ල කළ හැකි කියන එක සමරන්නට ඕනේ. කී දිනකින්වද සමරන? නේ. දෙවියන් වහන්සේට සියල්ල කළ හැකි. දෙවියන් වහන්සේට සියල්ල කළ හැකි. සමරනවා කියන්නේ මොනවද? හම්බෙන හැම කෙනාටම අඬ ගහන්න ගහ කියනවා. අඬ ගහලා කියනවා දෙවියන් වහන්සේට සියල්ල කළ හැකිය කියලා. කී දිනෙක දැන් පටන් අරන් තියනවද එහෙම කියන්න? ඔබට හම්බෙන මිනිසුන්ට කියනවා දෙවියන් වහන්සේට සියල්ල කරන්න පුළුවන්.
එහෙම කියනවාද නැත්නම් ඔබ කියන්න කැමති වෙන්නේ අනේ මගේ ප්‍රශ්න ටික තාම විසඳුන්නේ නැහනේ, මගේ ලෙඩේ තාම සුවුන්නේ නැහනේ, අපේ ගෙදර තියෙන කරදර කවද නතර වෙයිද? දැන් මේ දෙක අතර ලොකු වෙනසක් තියෙනවා. දෙවියන් වහන්සේ සියල්ල කළ හැකිය කියන මානසිකත්වයක්, මගේ ප්‍රශ්නේ කවද විසඳෙයිද කියන මානසිකත්වයක් අතර ලොකු වෙනසක් තියෙනවා. මගේ ප්‍රශ්නේ කවද විසඳෙයිද කියලා කියන මිනිස්සුන්ට තාමත් ඒක කියන්නම වෙනවා. ඉස්සරත් කිව්වා, දැනුත් කියනවා, හෙටත් කියන්නට යනවා. මොනවද කියන්නේ? මගේ ප්‍රශ්නය කවද විසඳෙයිද, අපිට කවද සහනයක් ලැබෙයිද? හැබැයි ප්‍රශ්නය වෙනුවෙන් ප්‍රශංසා කරපු, කරදරය වෙනුවෙන් ස්තුති කරපු, ජීවිත ඇදවැටීම වෙනුවෙන් දෙවියන් වහන්සේ මහිමයට පත් කරපු අද අය, ඒ අය ටික අද සතුටු සිතින් ජීවත් වෙනවා. එහෙසයි ඒගොල්ලන්ගේ ප්‍රශ්නය අද මේ මොහොතේදී ඒගොල්ලන්ගේ ජීවිතේ විනාශ කරන්නේ නැහැ. ඒ නිසාමයි රත්රණම් මේ තාත්ති පුතේ දුවේ අපි එනම් හොයන්නට ඕනේ කොහොමද මේ ප්‍රශ්න තියෙන ලෝකයෙන් ගැලවෙන්නේ, කරදර තියෙන ලෝකයෙන් ගැලවෙන්නේ, මිදීම ලබන්නේ කොහොමද, නිදහස ලබන්නේ කොහොමද කියන එක පෞද්ගලික ඔබ මගෙන් ඇහුවොත් මන්නම් කැමති හොයන්න. ප්‍රශ්නත් එක්ක ඉන්නවට වඩා මේ ප්‍රශ්نين එළියට එන්නේ කොහොමද කියන එක මං හොයන්න හරි මාසයි. මෙහෙම හොයන දවසක මන් ස්වාමීන් වහන්සේෙන් ඇහුවා, ස්වාමීනි මට මේ දවස්වල ප්‍රශ්න ටිකක් තියෙනවා, මට පුංචි විසඳුමක් දෙන්නකෝ, මට කරදර ටිකක් තියෙනවා, ඔළුව හරි බරයි මගේ, මට පොඩ්ඩක් පිහිට වෙන්නකෝ. මම මේක ස්වාමීන් වහන්සේෙන් ඇහුවා. අහලා ඉවර වෙලා යාඥා කළා. යාඥාව තුල මං සුදෝ බයිබලය දිගහැරගත්තා. මේ යාඥා කරන්න සුදෝ බයිබලය දිගහැරගත්ත ගමන් යාඥා කරන්න ස්වාමීන් වහන්සේ දුන්නේ මේ පාඩයයි. අපි කියවලා බලමු. උපදේශකයා හෙවක් සිරක් පුතේ තුන්වෙනි පරිච්ඡේදයේ 30වෙනි පදයේ සිට. උපදේශකයා හෙවක් සිරක් පිටුවංක 84 පරණ අනුවාදේ, අලුත් අනුවාදේ පිටුවංක 1242 සුදු බයිබලයේ මැදින් 1242. අවංකවම පොඩි ප්‍රශ්නයක් අහන්න යනවා, උත්තරයක් දෙන්න කැමතිද? අවංකවම හරි, අවංකවම මම ප්‍රශ්නයක් අහනවා, මට ඒකට උත්තරයක් ඕනේ. හැමදාම මෙහෙට එන අය පොඩ්ඩක් අතුස්සන්න බලන්න. හැමදාම නේ, හැම බදාදම මෙහෙට එනවා. ප්‍රශංසා වේවා. වෙරි ගුඩ්, තැන්ක් යූ වෙරි මච් අවංක කමට. හැමදාම මෙහෙට ආවත් මේ මොහොතේදී සුද්ධෝ බයිබලයක් නැති අය අතුස්සන්න බලන්න. හැමදාම මම මෙහෙට එනවා අවංකවම නේ, ලැජ්ජ වෙන්න එපා පොඩ්ඩක්වත්. මට සුද්ධෝ බයිබලයක් නැහැ නේ, අවංකවම මට සුද්ධෝ බයිබලයක් නැහැ. හරි, ඒ අවංකවම සුද්ධෝ බයිබලයක් නැහැ කියලා අත උස්සපු අයට හැමදාම මෙහෙටත් එනවා, නමුත් මට කියවන්න බයිබලයක් නැහැ කියන එක කියපු අයට මං කැමති ඔබට බයිබලයක් නිකන් දෙන්න නේ. බයිබලයක් නිකන් දෙනවා නේ, ඒ ඔබ ආය ගෙන්න ගන්න කියන එකට නෙමෙයි. මොකද මේ මොහොතේදී මම ඔබ දන්නවා බයිබල් 5000ක් හම්බ වුණා. ඒ බයිබල් 5000 මම බෙදුවා, අනිත් পদවි වලට දුන්නා. මේ හැම තැනකටම බෙදාගෙන ගියා, හැම එකක්ම බෙදුවා. බෙදලා මේ මොහොතේදී අප අතරත් බයිබල් නැති කීප දෙනෙක් ඉන්නවා නම් ඒ අයටත් බයිබල් ටිකක් තියාගත්තා. ඉතින් ඒ නිසා ඔබ හිමින් සීරුවේ පොල් තාත්තව මුණ ගැහෙන්න, පොල් තාත්තව මුණ ගැහුනම ඔබේ නම දෙන්න මේ මොහොතේදී නේ. එතකොට අපි ඊළඟ සතිය වෙනකොට ඔබට බයිබලයක් දෙන්න ලකලෑස්ති කරන්නම් ඒ නම් දීපු අයට. බයිබල ගද්දි වංචා කරනවද? නැහැ. සුදු බයිබලයක් ගද්දි වංචා කරන්නේ නැහැ. එනිසා මේ මම කවදාකවත් සුදු බයිබලයට ගානක් තියාගෙන විකුණන්නේ නැහැ. නේ, එන්සල් දෙන්න පුළුවන් අඩු ගානක් තියාගෙන, අඩු ගානක් කරලා තමයි බයිබලේ විකුණන්නේ. දෙන්න කැමති වෙන්නේ හැම වෙලාවෙම නිකන්.
මහිතන්නේ ලංකාවේ සුපුවත් තරණයෙන් තමයි මෙච්චර බයිබල් ප්‍රමාණයක් අද වෙනකන් නිකන් දීලා තියෙන්නේ. නේ. ඒ නිසා නිකන් දෙන තැනක් තමයි සුපුවත් තරණ. ඒ නිසා සුදෝ බයිබල් මොකද මට හම්බෙන්නේ නිකන්. ඒ නිසා මට හම්බ වෙන්නේ බර්ත්ඩේ එකට අවුරුදු 10යි නම් බයිබල් 10ක් හම්බ වෙනවා. වෙඩින් ඇනිවර්සරි එක අවුරුදු 25යි නම් බයිබල් 25ක් හම්බ වෙනවා. ඉතින් මෙහෙම එකතු කරලා තමයි මම එක එක পদවි වල ඉන්න බිෂප්ලට දෙන්නේ. මේ බිෂප්ලට දෙනවා, කොළඹ পদවිය බිෂප්ලට දෙනවා, මේ හැම කෙනාටම දෙනවා. ඉතින් මේ 5000ත් මම ඒ විදිහටම බෙදුවා. ඉතින් ඒ නිසා මේ මොහොතේදී ඔබටත් ඒකේ අයිතිය තියෙනවා. මෙහෙට එන ඔබටත් එන්සා ආයිත් කියනවා නේ, වංචාවකින් තොරව නේ බයිබලයක් තියෙනවා නම් බොරුවට ගන්න එපා නේ. ඒක not for sale කියලාම ගහලම තියෙනවා, සීලයක් ගහලා තියෙනවා වටේනම not for sale. එන්සා විකුණන්න නෙමෙයි මේක තියෙන්නේ, හදවතින්ම බයිබලයේ පරිහරණය කරන කෙනෙකුට ආසයි. නමුත් බයිබලයක් නැති කෙනෙකුට ඔබට පොල් තාත්තව හම්බෙලා දීලා යන්න ලබන සතියේ අනිවාර්යයෙන්ම ආපුවාම කෙලින්ම ඉඳ ගන්න එපා. නේ ඒගොල්ලන්ට මං කියන්නම් අතන බයිබල් තියාගෙන ඉන්න කියලා. ඒ අයට නම් ලිස්ට් එක අනුව බයිබල් ටික දෙවි. ප්‍රශංසා වේවා. එහෙනම් අපි කියවන්නටයි යන්නේ. මට හම්බෙච්ච උත්තරයක්. ඔබට මේක කොහොමද ඇප්ලයි වෙන්නේ කියලා දන්නේ නැහැ. අපි කියවල බලමු. ජලයෙන් ගින්නක් නෙවේ දන් දීමෙන් පව්කමා කරනු ලැබේ. දැන් මේක මගේ ජීවිතයට ඇහෙනකොට නේ චුට්ටක් අමාරුයි. ඇයියේ දැන් මේ ඔක්කොම කියන්නේ දෙන්න කියලා. මනුස්ස මට්ටම තුල මම දෙන්න කැමති. හැබැයි තර්ක විතර්ක කරලා තමයි දෙන්නේ. දෙන්න කැමති තර්ක විතර්ක කරලා තමයි දෙන්නේ. පාරේ කවුරු හරි දැක්කොත් කාරයේ සිංගමන් ඉල්ලනවා, මං එක පාටම ඔළුවේ ඉඳලා කකුල වෙනකම්ම බලනවා. අයියේ කකුල වෙනකම් බලන්නේ රස්සාවක් කරන්න පුළුවන් කෙනෙක්ද මේ මොහොතේදී ඉන්නේ, ඇවිදින්න පුළුවන්ද, අත් දෙක හොඳට වැඩ කරනවද, මූණ බලනවා, බීලාද ඉන්නේ, මේ බොණ්ඩද ඉල්ලන්නේ, මේ ඔක්කොම මේ නිමේෂ එකට බලනවා. අර මිනිස්සයා එයාගේ අසරණකම හරි දුප්පත්කම හරි මොන වර්ණය නිසා එයා අත දික් කරනවා. හැබැයි මම අත දික් කරන ගුණ අනිත් පැත්තට ටක් ගාලා විග්‍රහ කරලා බලනවා, මේ මිනිස්සයා කොයි වගේ කෙනෙක්ද? එහෙම හිතලා මගේ ජීවිතේ මං දෙන්නේ නැහැ. මං ඒක මනසට දාගෙන හිටියා එහෙම දෙන්න ඕනේ නැහැ. අතපය දිනවන වැඩ කරන්න පුළුවන් නම් මොකටද දෙන්නේ? හැබැයි මේ පාඩය මගේ ජීවිතේට හම්බ වුණාට පස්සේ මම වෙනස් වුණා. මේ පාඩය මට දෙවියන් වහන්සේ මතක් කරලා දෙන තාක්කල් මං අර විදිහට තමයි වැඩ කරේ. ඒ නිසා මගේ තර්ක විතර්ක කරන මොළය පාවිච්චි කරා. ඒ නිසා හැම වෙලම බලනවා මාව රවට්ටන්නද යන්නේ. දැන් මේක මගේ ඔළුවට දාලා තිබිච්ච දේ. ස්වාමීන් වහන්සේ කියනවා මොනවද කියන්නේ? දන් දීමෙන් පව්කමා කරනු ලැබේ. මනුස්ස මට්ටම තුල මං උත්සාහ කරා නේ දන් දීලා බලන්නට ඕනේ මේ මොහොතේදී මගේ පාපයට මොකද වෙන්නේ කියලා. අවංකවම මම ටෙස්ට් කරලා බැලුවා. දන් දුන්නා, දන් දීලා බැලුවා මගේ පාපයට මොකද වෙන්නේ. දැන් මේක සුදු බයිබලයේ කියනවානේ දන් දුන්නම පෞටික මැගෙනවයි කියලා. ස්වාමීන් වහන්සේ තුල මම ඔබට බය නැතුව කියනවා මොනවද උනේ? දන් දුන්නාට පස්සේ අර පාපය දිගින් දිගටම මට කරන්න ඕන වුණේ නැහැ. ඒ නිසා පාපයෙන් තමයි ස්වාමීන් වහන්සේ නිදහස් කරනවායි කියලා කිව්වේ. දන් දුන්නාට පස්සේ ස්වාමීන් වහන්සේ මොකද කරේ? මාව අර ඒ ස්ථානයේ මොහොතේනේ අවස්ථාවෙන් ඒ සිතුවිලි වලින් ඒ ක්‍රියාදහමෙන් මේ මොහොතේදී ඒ හැම දෙයකින්ම
හිමින් 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 නිදහස් කරා. ඔබේ ජීවිතය තුළ දන් දෙනකොට අපිට තේරෙන්නේ නැහැ ඒක ඇතුළේ තියෙන වරප්‍රසාදය මොකද්ද කියලා. එහෙස ස්වාමීන් වහන්සේ කියනවා මොනවද කියන්නේ, කරුණාවන්ත මිනිසා අනාගතයේ සිහි කරන්නේ ඔහු වැටෙන දවසේදී ඔහුට රුකුලක් සම්බවන්නේ. දැන් ඒ නිසා මොනවද කියන්නේ, ඔහුත් වැටෙනවා, හැබැයි වැටෙනකොට රුකුලක් තියෙනවා, ශක්තියක් තියෙනවා, අල්ල ගන්න තැනක් තියෙනවා, ගොඩ එන්න මාවතක් තියෙනවා. ඒ නිසා දන් දෙනකොට අපිට තේරෙන්නේ නැහැ මිනිස්සු කියාවි පිස්සුදනේ, පිස්සුද, මොකද මේ දන් දෙන්නේ, මොකටද මේ නිකන් දෙන්නේ. හැබැයි ඒකේ ප්‍රතිඵල ලැබෙන්නේ ඔබට මට බැරිවිච්ච දාට, ඔබට මට නැතිවිච්ච දාට, ඔබට මට අගහිඟකම් ආපු දාට, ඔබට මට හිතන්න බැරිවිච්ච දාට, මොලේ විකල් වෙච්ච දාට, ඔළුව හැරුණතේ දුවන්න හිතපු දාට, මිනිස්සු ඔක්කොම ඔබගේ ජීවිතේ චෝදනා කරනකොට ස්වාමීන් වහන්සේ ආයෙත් ඔබව නැගිටවනවාමයි. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. ඒ නිසා මෙහෙම කියනවා හතරවෙනි පදයේ, මොනවද කියන්නේ, මාගේ පුත්‍රය, මාගේ පුත්‍රය දුප්පතාට, දුප්පතාට නඩත්තුවක් දීම, නඩත්තුවක් දීම ප්‍රතික්ෂේප නොකරන්න, ප්‍රතික්ෂේප නොකරන්න. දැන් මනුස්ස මට්ටම තුල නේ හැම වෙලෑම ආයෙත් තර්ක විතර්ක කරනවා, එහෙම දෙන්න ඕනද, එහෙම දෙන්න ඕනද, එහෙම දෙන්න ඕනද. දැන් මේක නිරන්තරයෙන්ම අහනවා නේ, ඒගොල්ලන්ට එහෙම දෙන්න ඕනද, මේ මිනිස්සුන්ට එහෙම දෙන්න ඕනද, අරයට මෙහෙම දෙන්න ඕනද, දෙන්න ඕනද කියන එක නිරන්තරයෙන්ම මම ප්‍රශ්න කරා. හැබැයි ස්වාමීන් වහන්සේ ඊට වඩා වෙනස් විදිහට කියනවා. මොනවද කියන්නේ, අගහිඟ වූවන්ට වද නොදෙන්න. ඔබට මොකද හිතෙන්නේ, ඔබේ ජීවිත කාලේ අගහිඟ තියෙන අයට වදයක් දෙනවද, වදයක් දෙන්නේ නැද්ද? මං අවංකවම සුපුවත්තන්න ළඟ කවුරු හරි ඉස්සර සිංගමන් ඉල්ලුවොත් නේ, මං අනිත් අයටත් කියනවා, එක්කෙනෙක් ඉන්නවා නේ දැන් මේ කට්ටිය වැඩි වේ, අරවා මේවා වේවි, එනිසා මේගොල්ලන් යවන්න ඕනේ කියන මං කියනවා. මෙහි ඉන්න අයටත් කියනවා, ඉතින් ඒ නිසා ඒගොල්ලොත් කියලා කියනවා, මෙතන ඉන්න පානේ චුට්ටක් යන්නකෝ. ඇයි මමනේ කිව්වේ මේගොල්ලන්ට? දවසක් සුදු බයිබලයේ කියවෙනකොට නේ ලාසරස්ගේ කතාව පෙරළුණා. ලාසරස්ගේ කතාවේ ඒ මොහොතේදී සිඟමන් ඉල්ලනවා, කුෂ්ඨේ තියෙනවා, මේ මොහොතේදී අන්තිමට නේ ඔහු මැරෙනවා, ඔහු ස්වර්ගයට යනවා නේ. අර හිටපු එක්කෙනා සිඟමන් නොදුන්න කෙනා නරකාදීනගෙන කියනවා, අනේ වතුර ටිකක් මටත් පොඩ්ඩක් දෙන්නකෝ. එදා මගේ ජීවිතේ වෙනස් වුණා. එදන් පස්සේ සිංගමන් ඉල්ලන කිසිම කෙනෙක්ව මං ආයේ එළෙව්වේ නැහැ. ඇයි එළෙව්වේ නැත්තේ? දන්නවා මේ මොහොතේදී සමහර වෙලාවට ඒ ජේසු වෙන්න පුළුවන්. උන්වහන්සේ කියනවා, මං නිර්වස්ත්‍රව සිටියා, ඔබ මට වස්ත්‍ර දුන්නා, මට කන්න නැතුව හිටියා, ඔබ මට කන්න දුන්නා, මට බොන්න නැතුව හිටියා, ඔබ මට වතුර දුන්නා, මම සිරගේ හිටියා, ඔබ මා බලන්න ආවා, මා ආගන්තුකව සිටියා, ඔබ මට නවාතැනක් දුන්නා. එන්ස ස්වාමීන් වහන්සේ එන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. ඉතින් පෞගිය දවසක මම සුරේක අම්මට කිව්වා, මාර අප්සෙට් එකනේ. මං කිව්වා මොනවද කියලා, ඇහුවා, ඇයි ෆාද? එතන මං කිව්වා, මේ උතන ඉඳගෙන හිටපු හිඟමන් ඉල්ලපු ඔක්කෝ මැරලා ගියානේ. හිඟමන් ඉල්ලපු කවුරුව එක එක්කෙන ටට්ටක් ගාලා මැරෙනවා. දැන් ඒක මතක් වෙද්දි මං බැලුවා, මාර අප්සෙට් එකනේ.
දැන් ඔතන ඉඳගෙන සිංහමන් ඉල්ලුව ටික දවසක් යනකොට ආරංචි වෙනවා එයා මැරලා කියලා. මනුස්ස මට්ටම තුල අම්මේ තාත්තේ පුතේ දුවේ ඒගොල්ලෝ ස්වර්ගී ඉන්නවා ඇති. ඒගොල්ලෝ ස්වර්ගී ඉන්නවා ඇති. අපි තාම මැරලා නැහැ. නේ. අපි තාම මැරලා නැහැ. අපි තාම ජීවත් වෙන අතර ඉන්නවා. නේ. එස ස්වාමීන් වහන්සේ කියනවා මේ මොහොතේදී අගහිඟ තියෙන අයට වද දෙන්න එපා. මගේ ජීවිතේ මං කරලා තියෙනවා. ඔබ කරලා තියෙනවා දන්නේ නැහැ. අද නෙමෙයි පස්සේ එන්න. නේ. ඉල්ලගෙන ආපුවම කියනවා පස්සේ එන්න. නේ. ඉල්ලගෙන ආපු කෙනාට ඒ මොහොතේ තමයි රුපියල් 10 ඕන වුණේ. හැබැයි මං ඒ වෙලාවේ රුපියල් 10 දෙන්නේ නැහැ. මං කියනවා පස්සේ එන්න. වෙන වෙලාවක එන්න මං දෙන්නම් කියලා. මට මේවා මතක් වෙන්න පටන් ගත්තා. අසරණ මිනිස්සයාට ආයෙත් එන්න කියලා මේ මොහොතේදී මේ කරපු අවස්ථාවන් තියෙනවා. ඔබේ ජීවිතය ගැන ඔබ කල්පනා කරන්න. මම මේ මගේ ජීවිතය කියන්නේ. මම මේවා කරලා තියෙනවා. මේවා කරලා තියෙන නිසා මං දන්නවා ඒක ඇතුලේ තියෙන මේ ප්‍රතිඵල ටිකක් දන්නවා. පස්සේ ඉන්න කියලා හරපු අවස්ථාන ඕන තරම් තියෙනවා. නේ. හැබැයි ඒ දවසේදී මට මං හිතන්නේ වියදම් වෙලා ඇති ඊට වඩා දසදහස් ගුණයකින් වියදම් වෙලා ඇති. ඔබේ ජීවිතේ පස්සේ ඉන්න කියලා යවපු දවස් නැද්ද? නේ. ඒ දවසේ ඔබගේ ජීවිතේ ආදායම් මාර්ගය කොහොමද? ඒ දවසේ ඔබට හම්බිච්ච වාසනාව කොහොමද? ඒ දවසේ ඔබට හම්බිච්ච ප්‍රතිඵල කොහොමද? ඒ දවසේ ඔබට හම්බිච්ච මේ වරප්‍රසාද ටික කොහොමද කියලා ඇහුවොත් කාර්ය සංසන්දනය කරලා බැලුවොත් පස්සේ එන්න කියලා කියන්නේ නැතුව වද දෙන්නේ නැතුව පොලිමේ තියන්නේ නැතුව නොම්බර දෙන්නේ නැතුව මේ මොහොතේදී ඔවුන්ට ගෞරවාන්විතව කන්න බොන්න දුන්නා නම් එදාට ඔබට මට හම්බ වෙන වරප්‍රසාද බහුලයි. ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ඒනිසා ස්වාමීන් වහන්සේ තුල රත්නම් මේ තාත්තේ පුතේ දුවේ ගොස්පල් විලේජ් එකට ගියාම ගිහලා තියෙනවද ගොස්පල් විලේජ් එකට ගිහලා තියෙනවද පිටිපස්සට ගිහලා තියෙනවද රයිට් ගිහිල්ලා තියෙනවා නම් ඔබ මේ පැත්තේ කෙරුවලේ තියෙන අන්තිම චර්ච් කියන එක හදලා තියෙන තැනට යන්න චර්ච් එතෙන්ට ගිය ගම ඔබට පේනවා මොනවද පේන්නේ මේ වගේ කුරුසයක් නේ හදලා තියලා තියෙනවා ලොකුවට මේ කුරුසේට වන්දනා නමස්කාර කරන්න ලේසිද ඔව් කුරුසේ අල්ලන්න කැමතිද ඔව් ඔක්කොම ගිහිල්ලා කුරුසේ අල්ලාවි ඉඹීවි ජේසුණී කියලා නමස්කාර කරාවි ඔක්කොම කරන්න පුළුවන් අතන තියෙන කුරුසරත් එහෙමම තමයි හැබැයි අතනත් කුරුසයක් තියෙනවා හැබැයි ඒ කුරුසය චුට්ටක් වෙනස් විදිහට හැදුවා. කොහොමද මං හැදුවේ? ඒ කුරුසේ හැදුවේ මගේ ජපමාලයේ විදිහට. මගේ ජපමාලයේ විදිහට තමයි ඒ කුරුසය හදලා තියෙන්නේ. ඒ අද චර්ච් එක. අද මේ මොහොතේ ක්‍රිස්තුස් වහන්සේව තමයි හැදුවේ. මේ පැත්තේ ඉන්නේ එදා මිය ඇදුන ජේසුස් ස්වාමින් වහන්සේ. එදා මිය ඇදුන ජේසුස් ස්වාමින් වහන්සේ. එනිසා එදා මිය ඇදුන ජේසුස් ස්වාමින් වහන්සේට අපි නමස්කාර කරලා ස්තුති කරලා ඔක්කොම කරනවා. ස්වාමින් වහන්සේ කිව්වා මා සාගිනිව සිටියයි කියලා. අනිත් පැත්තේ තියෙන්නේ අද මිය ඇදෙන ස්වාමින් වහන්සේ. මේ අද මිය ඇදෙන ස්වාමින් වහන්සේ. එනිසා මේ අද මිය ඇදෙන ස්වාමින් වහන්සේ වනිත් කුරුසෙ තියලා දිනනවා. වස්ත්‍ර නැතුව ඉන්න කෙනාව ඉන්නවා සිංගමන් ඉල්ලන කෙනා ඉන්නවා හැම කෙනාවම තියලා තියෙන්නේ එන්සම් මේ ජේසුස් ස්වාමින් වහන්සේව අපි අමතක කරලා දාලා මේ ස්වාමින් වහන්සේව අමතක කරලා දාලා අනිත් පැත්තේ ඉන්න ස්වාමින් වහන්සේව තමයි අපි කැමති අපි ගාව තියාගන්න අපි ගාව තියාගන්නේ මේ ස්වාමින් වහන්සේව අපි අතහැරලා දාන්නේ මේ ස්වාමින් වහන්සේව.
එනිසා ස්වාමීන් වහන්සේ කියනවා එහෙනම් ඔබේ ජීවිතයට සහනයක් ඕන නම් ඔබේ ජීවිතයට නිදහසක් ඕන නම් මාව බලා ගන්න. මාව බලා ගන්න. කොහොම ඉන්නකොටද බලා ගන්න කියන්නේ? මගේ ජීවිතය අසරණ වෙද්දි බලා ගන්න. එනිසා ස්වාමීන් වහන්සේ මෙහෙම කියනවා. මොනවද? සාගිනිව්වකට දුක් විඳින්නට ඉඩ නොදෙන්න. අම්මේ තාත්තේ පුතේ දුවේ නේ, මගේ ජීවිතය තුළ මං නිරන්තරයෙන්ම දේශනා කරනවා, සාගිනි විච්ච කෙනෙකුට, බඩගින්න විච්ච කෙනෙකුට ඔබ දානයක් දෙනවා නම් නේ, ඒ දානෙට ඕන්ව කැඳවනවා නම් සිත දුක් විඳින්න දෙන්න එපා. සිතට දුකක් දෙන්න එපා. මම දන්නේ මේ පෞගිය දවස්වල මගේ ඔළුවට ආපු දේ තමයි නේ, දානෙට ගෙන්නන්න ඉස්සර අපිට පුළුවන්ද නේ, කාව හරි ඔයගොල්ලන්ගේ අට දෝ දාණය, මාස තුනේ දාණය කියලා එක එක්කෙනා කවුරු හරි මියදුනම දාන දෙනවනේ. වෙරි ගුඩ්. ඒක කොහොම හොඳයි. හැබැයි ඔබට පුළුවන් කමක් තියේවිද ඒ දාණයට කතා කරන කෙනාට වේල පහෙන් ගිහිල්ලා මේ මොහොතේදී අඳින්න ෂර්ට් එකකුයි සරමක් අරන් දෙන්න, ගවුමකුයි නැත්නම් ස්කර්ට් එකකුයි බ්ලවුස් එකකුයි අරන් දෙන්න, සෙරප්පු දෙකක් අරන් දෙන්න ඔබට පුළුවන්ද? ඇයි මං එහෙම කියන්නේ? දැන් ඔබ දානයක් කියපුවම කාවද ගේන්නේ? අඳුර නොක්කොට මෙන්න කියනවා. එන්න ඔක්කොම ලෑනවා. මේ ලොකු අය, පොඩි අය, පෝසත් නුප්පත් කියන අවුරු හරි එනවනේ. ආවට පස්සේ දැන් මේ අයවත් ගේනවනේ. මේ අය කොහොමද දානේ ගන්න එනකොට එන්නේ? මේගොල්ලෝ සෙරපු දෙයක්වත් නැහැ නේ, අර වැරහිලිත් එක්ක දුකටපත් වෙච්ච ඒ අනුමත් එක්කම තමයි බොහොම අමාරුවෙන් ඒගොල්ලෝ එන්නේ. ඒගොල්ලන්ට ලස්සන දැනුම නැහැ. ඇවිල්ලා ඉන්න ඔක්කොම හොඳට ඇඳගෙන ඇවිල්ලා ඉන්නවා නේ, දාහනේ ගන්න එන අයට ඇඳුම ඒ විදිහට පිළියෙල කරලා නැහැ. ඒ නිසා ඒ දාහනේට එන්න කියපුවාම ඒගොල්ලෝ ආපුවාම අර මිනිස්සු ඉස්සරහ පිට පුදුම විදිහට අසරණයි. ඔබ පාටි එකට ගිහිල්ලා බලන්න, පාටි එකට එන්න කියපුවාම ඕගොල්ලෝ ඔක්කොටම කියනවා නේ, පාටි එකක් තියෙන්නේ, ඒ නිසා ඔගොල්ලෝ ලස්සනට එන්න, ඇඳගෙන කරන්න ඔක්කොම එන්න කියනවනේ. තවත් කාට හරි කියනවා ඇවිල්ලා යන්න. අර මනුස්සයා සාමාන්‍ය විදිහට ගෙදර හිටපු විදිහට ආවි. ගියොත් කරේ මොකද වෙන්නේ? අනිත් ඔක්කොම ලස්සනට පිළිවෙලට ඇඳගෙන ඉන්නවා. අර හේගිය කෙනා out of the place. යා ඊට පස්සේ මොනවද කියන්නේ? අඩුම ගානේ කියන්න තිබුණානේ, මං හොඳට ඇඳගෙන එනවනේ, පිළිවෙලට මං එනවනේ. පාටි එකට ඕගනයිස් කරද්දි අපි එහෙම කරද්දි නේ, දැන් පාටිස් ගන්නකොට මොනවද කරන්නේ? දැන් කියනවා මේක තමයි අපේ කලර් ස්කීම් එක. නිල් නම් ඔක්කොම නිල් නේ, රතු නම් ඔක්කොම රතු, දන් නම් ඔක්කොම දන් නේ. නිකන් එක්කෙනෙක් ගියොත් දන් අඳගෙන යනකොට අනිත් අය ගියොත් නිකන් out of the place. දැන් අයියේ පාටිස් ඕගනයිස් කරන්නෙත් එහෙමයි. හැබැයි අසරණ විච්ච, අහිංසක විච්ච මිනිස්සෙකුට දාහනෙට එන්න කියපුවාම එයාගේ ඇඳුම් ගැන අපි හිතුවේ නැහැ. එයාව අඳලා ගෙනාවේ නැහැ තනේ හැටියට. එයාට එයාව ගෙනාවේ එයාගේ දුප්පත්කම ඉදිරිපත් කරන්න, එයාගේ අසරණකම ඉදිරිපත් කරන්න. ඒ නිසා ඔක්කොම දන්නවා දාහනෙට ආවේ මේගොල්ලෝ කියලා. නැද්ද? දාහනෙට ආවේ මේගොල්ලෝ. අනිත් මිනිස්සු අතර ඒගොල්ලන්ට කන්න දුන්නද? අනිත් අය බෙදා ගන්නකොටම මේගොල්ලන්ගත් මැදින් යවනවා. එහෙම යවනවද? නැහැ. මොනවද කියන්නේ? ඒගොල්ලන්ව වේල පහෙන් ඉඳවලා ඊට පස්සේ නමෝ මරිය තුනකුත් කියලා ස්වර්ගයේ වැඩසෙන්නත් කියලා අන්තිමට නිත්‍ය සතපීම ඔහුට දුන්න මැනව කියලා එයාටත් කියලා මේගොල්ලන්ට කියනවා මේ මොතේ ලොකු පෙට්ටියක් තියලා ඔක්කොටම කියනවා දණ්ඩ දණ්ඩ. ඔයත් දාන්නකෝ, අතින් දාන්නකෝ, ඔයත් දාන්න. අඬ ගහ ගහ දානවා. දාලා ඉවර වෙලා අන්තිමට ලොකු පෙට්ටියක් නේ උස්සගෙන යන්න කියනවා මිනිස්සු මැදින්. මේක හොරෙන් ගිලා දීලා එන්න බැරිද? එතකොට දුක් විඳින්න සලසන්නේ නැද්ද? මේ මිනිස්සයාගේ දුප්පත්කම ඇත්ත.
හැබැයි දුප්පත්කමට වේදනාවක් දීලා, දුප්පත්කමට අසරණකමක් දීලා, දුප්පත්කමට මේ මොහොතේදී දුක වැඩි කරලා, ශාරීරික දුකක් දීලා, මානසික දුකක් දීලා, චින්තනයේ දුකක් දීලා, ආත්මික දුකක් දීලා, අන්තිමට කියනවා අපි දුක නැති කරන්න කන්න දුන්නා කියලා. එස ඔබ දුක නැති කරආද අහලා බලන්න. එහෙනම් අද ඉඳලා මේ මොහොතේ දාන දෙනකොට මොනවද ඉස්සලාම කරන්නේ? ඒගොල්ලන්ට ඇඳුම් අරන් දෙනවා. ෆස්ට් ස්ටෙප් එක මොකද්ද? ඇඳුම් සෙට් එක අරන් දෙනවා. දෙවෙනි ස්ටෙප් එක මොකද කරන්නේ? මේ මොහොතේදී දාන වේලාවට නෙමෙයි දෙන්නේ, අනිත් ඔක්කොමත් එක්ක එකට එකතු වෙලා ඔරසන් කිව්වා. මේගොල්ලන්ට එක්කත් අර ආපු ඉන්වයිට් කෙනෙක් වශයෙන් නේ ආපු, නේ ඉන්වයිට් කරලා ආපු කෙනෙක් වශයෙන් කෑම ටික ඒගොල්ලොත් බෙදාගෙන කාලා සුහදව ඉඳලා ඒගොල්ලොත් සමු අරගෙන යනවා. එනිසා තමයි රත්නන් මේ තාත්තේ පුතේ දුවේ මම සමහර දවස්වල ඕගනයිස් කරද්දී ඕෆනේජස් වලට, නේ ඕෆනේජ් එකට ඕගනයිස් කරන්නේ හරි ලේසි. ඕෆනේජ් එකට ගිහිල්ලා නැත්තම් අනාථ දරුවෝ ඉන්න තැනකට ගිහිල්ලා මොනව කරන්නද? කෑම පාසල් ටිකක් දීලා එන්න හරිම ලේසියි. ඒගොල්ල කෑම පාසල් ටික දීලා එන්න ලේසි. නේ හැබැයි සමහර දවස්වල මම ඕගනයිස් කරලා තියෙනවා. කොහොමද ඕගනයිස් කරන්නේ? කෙලින්ම ඒගොල්ලන් ගෙනියන්නේ වෝල්වෝ බස් එකකින් තමයි ගෙනියන්නේ. නේ ලොකු ඒසි කරපු හොන් ටාටා බස් එකක්වත් ගෙනියන්නේ නැහැ. හොඳම බස් එකක් ගෙනියලා වෝල්වෝ බස් එකක ඒගොල්ලන් නැග්ගගෙන මුහුදු වෙරළට ගිහිල්ලා සෙල්ලම් කරලා ඒගොල්ලන්ත් එක්ක ඊට පස්සේ එතන තියෙන හොටෙල් එකට තමයි ගෙනියන්නේ. ඒ හොටෙල් එකට ගෙනියලා නේ ඒක ඇතුලේ ඉන්නේ ඔක්කොම ටයි කෝඩ් දාගෙන ඉන්න අයයි, නේ පිටරටෙන් ආපු අය ඔක්කොම තමයි කෑම කන්නේ. හැබැයි ඒ බුෆේ එකට තමයි මේ මුහුදෙදි ගෙනියන්නේ. ඒ බුෆේ එකට ගිහිල්ලා අර අසරණ ළමයි ටික බෙදාගෙන කනකොට ඒක අරගෙන ඇවිල්ලා නේ ඒගොල්ලෝ ඒ හොටෙල් එකේ ඉඳගෙන අනිත් අය වගේම ඉඳගෙන කනකොට දන්නේම නැතුව මොකද වෙන්නේ? ඒගොල්ලන්ගේ පෞරුෂත්වයේ වැඩි වෙනවා. ඒගොල්ලන්ගේ වැදගත්කමක් ඇති වෙනවා. ඒගොල්ලන්ට දේ තේරෙනවා දෙයියනේ අපි වටිනා මිනිස්සු කියලා. ඔබ ගෙනියන්න කැමතිද? කී දෙනෙක් ගෙනියන්න කැමතිද? ඒ වගේ අසරණ මිච්ච ළමයින්ව, අසරණ මිච්ච අම්මලව, අසරණ මිච්ච තාත්තලව මේ මොහොත වෙනකොට ලෝකෙට වටින්නේ නැහැ කියන තාත්තලව, ලෝකෙට වටින්නේ නැහැ කියන දුවල පුතාලව අපි මේ මොහොතේදී එහෙමද කණ්ඩ දෙන්නේ? කී දෙනෙක් ඉන්නවද බාබකියු එකක් දීපු දාණයට? නේ කට්ටිය අඬ ගහලා බාබකියු එකක් දෙනවා. නේ ආප්ප දාලා බාබකියු එකක් දාලා ඒගොල්ලන්ට දෙනවා. එහෙමද දෙන්නේ? නැහැ. එනිසා ඒගොල්ලන්ට නේ ගිහිල්ලා අන්තිමට බත් එක දීලා අන්තිමට කියනවා ඔර සංකයන්න ඕනේ අපි වෙනුවෙන්. නේ අපි එතනට ගිහිල්ලා නේ අපි කට්ටියම අරගෙන යනවා. එතකොට නේ එන්න එන්න යනවා අපි ඔක්කොම යනවා. ඔක්කොම අරගෙන ගිහිල්ලා අපි පොලිමේ ඉන්නවා ඒගොල්ලන් බලාගෙන. නැද්ද? අපි එහෙම නැමෙයිද කරන්නේ? අර අසරණ මිනිස්සුන්ට නෑද ඔක්කොම එන්න කියලා වටේ ඉඳගෙන ඉන්නවා. දැන් උඹලා කාපල් අපි බලාගෙන ඉන්නම්. අන්තිම නහන් රහයි නේ. මිනිස්සුල කාලා නෑ නේ. හොඳයිද? දුක වැඩි කරලා, වේදනාව දීලා, හැබැයි දානෙ දුන්නා. නමුත් අපි හිතුවේ නැහැ මේ මොහොතේදී මානසික චිත්ත පීඩනයකට මේ මිනිස්සුන්ව දැම්මයි කියලා. ආගම දහන අපි, ආගම ජීවත් කරවන අපි මේ මොහොතේදී ස්වාමීන් වහන්සේ අද කතා කරලා කියනවා එහෙම කරන්න එපා පුතේ. ඒ මගේ ජීවිතයයි. ඒ මගේ ජීවිතේට එහෙම කරන්න එපා. මගේ ජීවිතේට ඒ වේදනාව දෙන්න එපා. මගේ ජීවිතේට එහෙම තෙහෙට්ටුවක් දෙන්න එපා. එනිසා මට සහනයක් දෙන්න, මට ගෞරවය කරන්න. එහෙනම් ඔබ ගෞරවය කරන්න පටන් ගන්න. එතකොට ස්වාමීන් වහන්සේ මොනවද කියන්නේ? උන්වහන්සේ කියනවා හිඟකම් ඇති තැනත්තාගේ, හිඟකම් ඇති තැනත්තාගේ බලාපොරොත්තු, බලාපොරොත්තු සුන් නොකරන්න, සුන් නොකරන්න. එනිසා අහිංසක මිනිසුන්ගේ මොනවද එපා සුන් කරන්න එපා කියන්නේ? බලාපොරොත්තුවක් සුන් කරන්න එපා. එනිසා තමයි අම්මේ තාත්තේ පුතේ දුවේ නේ මං ගොඩක් වෙලාවට ආසයි කවුරු හරි මාත් එක්ක ප්‍රශ්නයක් තියෙනවායි කියලා කිව්වොත් මං යාව ලව්වලා දානයක් දෙනවා අම්මයි. මට කවුරු හරි ඇවිල්ලා කිව්වොත් දරුවෝ නැහැ කියලා අවුරුදු ගාණක් අපි බැඳලා
නේ ගොඩක් වෙලාවට එහෙම පෞද්ගලිකව ඇවිල්ලා නෙමෙයි කතා කරන්නේ නේ හම්බෙන අවස්ථාවන් වල එහෙම නෙමෙයිනේ ඉතින් සමහර දවස්වල ඒ මොනවාක්වත් කරගන්න බෑ මෙතන ආපුවාම වටේ කට්ටිය ඉනකොට එහෙම මොනවාක්වත් කරගන්න බෑ හැබැයි නිකම් වෙලාවක හම්බෙච්ච මොහොතක කතා කරන අංකාරිය ඊට වඩා වෙනස් විදිහට තමයි ඩිරෙක්ට් කරන්නේ නේ ඒ මොහොතේදී රත්නනමේ තාත්තේ පුතේ දුවේ ඕනතරම් අවස්ථාවන් තියෙනවා නේ දරු හම්බෙන්නේ නැහැම කියලා කියද්දි ડોක්ටර්ස්ලා මොනවාක්වත් නැහැ කියද්දි මම මොකද කරන්නේ වෙන මොනවාක්වත් කියන්නේ නැහැ ඒගොල්ලන්ට කියනවා එහෙනම් ගිහිල්ලා මේ කන්වෙන්ට් එකට ගිහිල්ලා අන්විඩ් මැදස්ලා ඉන්න තැනට ගිහිල්ලා කිරිපිටි දෙන්න සීනි ටික දෙන්න ලොකු දෙයක් නැමේ කිරිපිටි ටිකක් දෙන්න සීනි ටිකක් දෙන්න එච්චර තමයි කියන්නේ හැබැයි මාස ගන්නවගේ ඒගොල්ලෝ විල කියනවා ෆාදර් දරුවෙක් හම්බෙන්න ඉන්නවයි කියලා ඒ නිසා ඔබේ ජීවිතයේ ඇතුලේ ඔබ ඔබට බැරි මොහොතේ තමයි දන් දෙන්නට ඕනේ. ඔබට නැතිවෙච්ච මොහොතේ ඔබ දීලා බලන්න. හැබැයි ඔබට අවශ්‍ය මොහොතේදී දෙවියන් වහන්සේ අහසේ කවුළු විවර කරලා ඔබට දෙනවාමයි. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. එතකොට ස්වාමීන් වහන්සේ කියනවා මේ විදියට. කුපිත වූ හදවතක් කුපිත වූ හදවතක් වඩාත් කුපිත නොකරන්න වඩාත් කුපිත නොකරන්න දන් දෙන එක නම් no problem නේ කුපිත වූ හදවතක් කේන්ති ගිය හදවතක් කේන්ති ගසනවද නැද්ද කී දෙනෙක් ඉන්නවද මහත්යව කේන්ති ගසන නේ මහත්යල කේන්ති ගිහිල්ලා තියෙන වෙලාවෙත් තවත් කේන්ති ගසන දෙයක් කරනවා වයිෆ්ට කේන්ති ගිහිල්ලා තියෙන වෙලාවෙත් තවත් කේන්ති ගසනවා එinsa kenti giye velawaka kupita vichcha velawaka aayette jeevitiyata e kentiye wedak wedi karanna kisima deyak karanne pai kiyala kiyenawa api ehemada neha dan athi yane ne wife kiyaine dan athi dan kaya gahuwa athi dan banna athi nathara karanawada neha mata madine එයාට ඇති කිව්වට හරියන්නේ නැහනේ. ඒ නිසා මමට කියන්න ඕන ඔක්කොම කියනවා. බයින්න ඕන එක මම බයින්න ඕනේ. එයා අහගෙන හිටියත් එකයි නැදත් එකයි. දැන් මට කරන්න දෙයක් නැහැ. ඒ නිසා මට නිදහස් වෙන්න බෑ. ඒ නිසා මං කියාගෙන යනවා. කවුරු හරි ඔබට කිව්වොත් මට රිදුනා දැන් ඇති අය කරන්න එපා. රිදවන්න එපා. ආය රිද්දවන්න එපා. ඇති මට රිදුනා කියලා කිව්වොත් ආය රිද්දවන්න එපා. සුදෝ බයිබලයේ තුල පැහැදිලිවම කියනවා එහෙම රිද්දවන්නේ නැහැ. කුපිත වෙච්ච කෙනෙක්ව වේදනාවල පත්විච්ච කෙනෙක්ව ඒ කේන්ති කියලා දුකට පත්විච්ච කෙනෙක්ව මේ මොහොතේදී තවත් කේන්ති ගස්සන්නේ නැහැ. වේදනාවල පත් කරන්නේ නැහැ. ඒකට ඒ වෙලාවෙ ෆුල් ස්ටොප් එකක් දාන්න. ෆුල් ස්ටොප් එකක් දාන්න. ස්වාමීන් වහන්සේ මෙහෙම කියනවා ඔබේ දානේ ලැබීමට බලාපොරොත්තු වෙන් සිටින අසරණයා විඩාවට පත් නොකරන්න මම්මගේ කොමිසමේ ගිහිල්ලා කියන පාපයක් තියෙනවා මොකද්ද මං කොමිසමේ ගිහිල්ලා කියන පාපයක් මං ප්‍රසිද්ධිය කියන්නයි යන්නේ මොකද්ද කොමිසමේ ගිහිල්ලා කියන පාපේ ප්‍රසිද්ධිය කියන්නේ මං කොමිසමේ මේ පාපය කියනවා මොකද්ද මං පාපය ඒක ලොකු පාපයක් මං දන්නවා නේ දැන් මම මෙහෙම යනවානේ මම මෙහෙම යනකොට මං දන්නවා මේ පිටිපස්සෙන් එන්නේ ආශිර්වාදයක් ඉල්ල ගන්න නැත්නම් කතා කරන්න තමයි එන්නේ හැබැයි එහෙම එනවයි කියලා දැන මං ගණන් ගන්නෙම නැතු වෙනවා ඔය ආපුද මට මොකේ ඔය පාපෙට මං ගිහිල්ලා දන ගහගෙන කොමිසම් කරනවාමයි එහෙස මන් දන්නවා අවශ්‍යතාවයක් තියෙනවයි කියලා මන් දන්නවා එයාට පිළිසරණයක් ඕනේ කියලා එයා මන් දන්නවා මේ මොහොතේ කතා කරන්නයි බලාගෙන ඉන්නේ කියලා හැබැයි මට නෙමෙයි වගේ මං යන මැදින් මෙයනවා ඒ වෙලාවේ යනවා අහංකාරය නිසා ඒ වෙලාවේ යනවා උද්දච්චකම නිසා ඒ වෙලාවේ යනවා මහන්තත්කම නිසා හැබැයි හෘද සාක්ෂිය කතා කරනකොට කොමිසම් පුටුවට යනකොට ආයේ මතක් වෙනවා මිනිස්සු බස්සෙන් එනකොට ගණන් ගන්න නැතුව ගියා නේද කියලා එස ජීවිතය ඇතුලේ මේ මොහොතේදී මිනිස්සුන්ගේ බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒක සුන් කරන එක පාපයක් මං මේ පාපේ කරා ඔබ කරලා තියෙනවද දන්නේ නැහැ
ඔබේ වයිෆ්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරලා තියනවද? සුන් කරලා දානවද? ඔබේ හස්බන්ඩ්ගේ බලාපොරොත්තු සුන් කරලා දානවද නැත්නම් ඉෂ්ට කරනවද? බලාපොරොත්තු කෙසේ වෙතත් මගේ ලෝගුවත් ගැලවිලා ගියා. මං හිතන්නේ ඒක ඉරලම ගිහිල්ලා. ඒක ඉරිච්ච එක හොඳයි. එතකොට අලුත් එකක් ගෙනන් දෙයි කවුරු හරි. හොඳයි. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. එනිසා දැන් මේ බලාපොරොත්තුවක් මේ අපි කතා කරගෙන හිටියේ. එනිසා බලාපොරොත්තුව කියන දේ සුන් කරන්න හොඳ නැහැ. නේ. එනිසා ගෙදර ඉන්න අයගේ බලාපොරොත්තුව ගැන ඔබට හොඳ අවබෝධයක් තියෙන්නට ඕනේ. වයිෆ්ගේ බලාපොරොත්තුව මොකද්ද? හස්බන්ඩ්ගේ බලාපොරොත්තුව මොකද්ද? ආච්චිගේ බලාපොරොත්තුව මොකද්ද? සීයාගේ බලාපොරොත්තුව මොකද්ද? මේ මොහොතේදී දරුවන්ගේ බලාපොරොත්තු මොනවද? අම්මා තාත්තගේ බලාපොරොත්තු මොනවද? අපිට ගානක්වත් නැහැ. එයාට බලාපොරොත්තු තිබුණත් එකයි නැතත් එකයි. ඒක මගේ බලාපොරොත්තු නෙමෙයිනේ. මගේ බලාපොරොත්තුව මං සාක්ෂාත් කරගන්න කැමති. හැබැයි අනිත් අයගේ බලාපොරොත්තු මං සාක්ෂාත් කරන්න කැමති නැහැ. එස ස්වාමීන් වහන්සේ කියනවා අනිත් කෙනාගේ බලාපොරොත්තුව සුන් වෙන විදියට වැඩේ කරන්න එපා. අනිත් කෙනාගේ බලාපොරොත්තුවට වටිනාකමක් දෙන්න. මොනවා නිසාද මේවා කියන්නේ? ස්වාමීන් වහන්සේ කියනවා ඔබව මං බලා ගන්නවා, ඔබව මං ආරක්ෂා කරනවා, ඔබව මං සුවපත් කරනවා, ඔබට මං බලය දෙනවා, ඔබට මම සැනසීම දෙනවා, ඔබව මං නැගිටවනවා, ඔබව වැජබෙන්න දෙනවා. මොනවා නිසාද? අනිත් කෙනාගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න ඔබ කැප වෙන නිසා, ඔබ වැය වෙන නිසා, ඔබ මේ වෙනුවෙන් වැය මිදෙන නිසා, මේ මොහොතේදී කැඩෙන නිසා ස්වාමීන් වහන්සේ කියනවා මං ඔබව අසරණ කරන්නේ නැහැ. එනිසා මොනවද කියන්නේ? අමාරුවේ වැටි සිටින, අමාරුවේ වැටි සිටින, හිඟන්නා, හිඟන්නා, පළවා නොහරින්න, පළවා නොහරින්න, දුප්පතා කෙරෙන්, දුප්පතා කෙරෙන්, ඔබේ බැල්ම, ඔබේ බැල්ම, නොහරවන්න, නොහරවන්න, දුප්පතුන් කෙරෙන්, දුප්පතුන් කෙරෙන්, ඔබේ net, ඔබේ net, වෙන අතකට, වෙන අතකට, නොහරවන්න, නොහරවන්න, ඔබට ශාප කිරීමට, ඔබට ශාප කිරීමට, කිසිවෙකුට, කිසිවෙකුට, ඉඩ නොතබන්න. ඉඩ නොතබන්න. මන් දන්නේ ඔයගලන්ට ශාප කරලා තියෙනවද දන්නේ? බැනලා තියෙනවද? මන් දන්නේ මට නම් බැනලා තියෙනවා. නේ කවුද බැනලා තියෙන්නේ? දැන් කල ලයිට්ස් වල දැන් ඉන්නවද සිංගමණිල ණය? ඉන්නවා. නේ කල් ලයිට් එකේ දැන් අපි බලන්නේ ලයිට් එකනේ. දැන් වාහන යන්න වීදුරුවට ගහන ටක් 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 ගාලා. නේ හැරලා බලපුවාම එතකොට ස්වාමීන් වහන්සේ මොනවද කියන්නේ මේ මොහොතේදී? උන්වහන්සේ කියනවා මොනවද? ඔබට ශාප කිරීමට කිසිවෙකුට ඉඩ නොතබන්න. ඒ අය මේක දන්න නිසාද? මන් දන්නේ නැහැ. නේ මේක ඇල්ල දන්නවද? දන්නේ නැහැ. එහෙම මිනිස්සු දුන්නේ නැත්තම් කාර්ය නේ හෙන ගහපිය හෙන ගහපිය නේ නැත්තම් කාර්ය කරලා තියෙනවා තු කන නේ අයියේ දුන්නේ නැහැ. නේ අපි හැබැයි බැනලා එනවා එතකොට. නේ ඕකට දෙනවට වඩා හොඳයි නිකන් හිටියා. හැබැයි ස්වාමීන් වහන්සේ කියනවා ඒ සාපෙන් පරිස්සම් වෙන්න කියලා. ඒසා දුප්පතාගේ සාපෙන් පරිස්සම් වෙන්න. නේ එයාට ඔබට බනින්න තියන්න එපා. එයාට ඔබට ගරහන්න තියන්න එපා. එයාට ඔබට සාප කරන්න තියන්න එපා. නේ. එනිසා දන්නේම නැතුව ඔබේ අතින් මාතින් මේ ඕනතරම් වෙන්න පුළුවන්. ඕනතරම් වෙන්න පුළුවන්. එනිසා මේක ගැන අවබෝධයක් තිබුණොත් මොකද කරන්න පුළුවන් වෙන්නේ? සාපකයක් හම්බෙන්නේ නැති වෙන විදියට කීයක් හරි දෙනවා. නේ කෑම ටිකක් හරි දෙනවා. මොනෝ හරි දෙනවා. එතකද ඔබට මට කිසිම ආකාරයෙන් එක වේදනාවක් වෙන්නේ නැහැ. එනිසා මේක කිව්වද ලක්ෂයක් දෙන්න කියලා? නෑ.
මේක කිව්වද රුපියල් 10ක් දෙන්න කියලා? නැහැ. It's not the amount. එක ගානන මේ වැදගත් වෙන්නේ. හැබැයි මේ මොහොතේදී ඔබට කරන්න පුළුවන් පුංචි දේ කරන්න. ඔබට කරන්න පුළුවන් පුංචි දේ කරන්න. එක්කෙනෙක් ලක්ෂයක් දෙවි. එයා ලක්ෂයක් දෙන්න පුළුවන් නිසා ලක්ෂයක් දෙනවා. ඔබට දෙන්න පුළුවන් එන්නේ 750යි. හැබැයි 750 දෙන්න. 750 දෙන්න නැතුව ඉන්න එපා. 725යි නම් දෙන්න පුළුවන්. ඒ 725 දෙන්න. ඒක දෙන්න තුවේ ඉන්න එපා. ආ අපි ගාව ලක්ෂ ගණන් නැහනේ දෙන්න. එහෙනස මා ගාව තියෙන 725 නේ එකෙන් මොනවා ගන්නද? එහෙනසයි ස්වාමීන් වහන්සේ කිව්වේ මොනවද? උන්වහන්සේ කියනවා නේ දන් දෙනකොට අර කාණික පෙට්ටියට සල්ලි දානකොට බලාගෙන හිටියා. නේ ඔක්කොම දාලා ගියා. අන්තිමට වැන්දපු අම්ම කෙනෙක් ඇවිල්ලා සතයක් දානවා. ඒ අම්මට තිබිච්ච මුළු සේසත මෙච්චරයි. හෙට දවස වෙනකොට කන්න තිබිච්ච දේ නේ ඒක දැම්මා. දාපු ගම මොනවද කිව්වේ? ජේසු බලා ඉඳලා කිව්වා දාපු කෝටමත් වඩා මෙයා දැම්ම වගේ. කීයේ දාලා තියෙන සතයයි. එහෙනම් මේ සතේ නිසා නෙමෙයි එහෙම කිව්වේ. නේ ඒ අම්මට දැනෙන දෙයක් දුන්නා. ඒ අම්මට දැනෙන දෙයක් දුන්නා. මන් දවසක් ඒ දවස්වල ජනවාරි පළවෙනිදාට නේ අපි තාමත් එහෙමනේ ජනවාරි පළවෙනිදාට නේ අපිත් 21ලයක් දෙනවා ඔබත් කීයක් හරි දෙනවනේ නේ ඒ නිසා දැන් ඒවා සුපත් අඬ ගත්තේ නැහැ ඒ ඔක්කොම ෂැරිටි වලටම පාවිච්චි කරා දේවල් වලට නේ එතකොට මේ පාර සල්ලි එක අපි ස්පිතාලේ හදන්න තමයි පාවිච්චි කරේ මේ පාර සල්ලි එක ජනවාරි පළවෙනිදා සල්ලි පාවිච්චි කරේ ඔර්තොපෙඩික් වෝඩ් එක හදන්න එතකොට මන් දන්නවා මේ මොහොතේ හොඳටම දෙන්න පුළුවන් කමක් තියෙනකොට අර 21කොලේ අරගෙන 725ක් දුන්න මගේ අතට නේ හොඳටම දෙන්න පුළුවන් කෙනෙක් 725යි දෙන්නේ ඇයි ඒ යාගේ ඔළුවෙන් කියනවා නෑ මම දුන්නොත් මගේ දේවල් ඔක්කොම යනවා ඒ නිසා මම 20ක් ගන්නවා මම 25ක් දෙන්නම් ඕන නම් හැබැයි මං ඒ පුද්ගලයාට කතා කරා ඊළඟ දවසක මං හම්බුණාම මං කිව්වා පුතේ නේ ඔබ හිතුවා මේ මොහොතේදී නේ 25ක් 725ක් දුන්නම මේ මොහොතේදී ඔබේ ප්‍රශ්නේ විසඳෙයි කියලා 725ක් දුවිලා ඔබේ ප්‍රශ්නේ විසඳන්න ඔබට දෙන්න පුළුවන් කමක් තිබුණා ඔබට ඒක ලස්සන දෙයකට යොදවන්න පුළුවන් කමක් තිබුණා ඔබගේ සිතට දාගත්ත ඔබ මේ මොහොතේදී මම ගන්න ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් තමයි දියුණු වෙනවා නම් දෙන්න ඕනේ එහෙනම් ජනවාරි පළවෙනිදා මං දෙන්නේ 725යි දෙන්නේ 20ක් මට හම්බෙන්නට ඕනේ. ජීවිතය අමාරු වෙටෙනවා. ජීවිතය අමාරු වෙටෙනවා. එල්ස රතනමේ තාත්තේ බුදේ දුවේ ඔබේ ජීවිතේ ඇතුලේ දෙන්න පුළුවන් කාලේ දෙන්න කරන්න පුළුවන් කාර්යය කරන්න කාලය දෙන්න පුළුවන් කාර්යය කාලය දෙන්න ශ්‍රමය දෙන්න පුළුවන් කාර්යය ශ්‍රමය දෙන්න හැම වෙලාවෙම සල්ලි නෙමෙයි It's not money. සිනහව දෙන්න, කතා බහක් දෙන්න, වචනේ දෙන්න, බලාපොරොත්තුවක් දෙන්න, උදව් උපකාර දෙන්න. නේ, එන්සා හැම පැත්තකින්ම දීලා බලන්න. ඔබේ ජීවිතය වරප්‍රසාදයෙන්ම පිරෙනවා. මම ඔබ පටන් ගන්නකොට මම කිව්වා මං කරපු දේවල් තමයි මම මේ දේශනා කරේ. හැබැයි මං අද සන්තෝෂයෙන් ඉන්නවා. මොනවා නිසාද මං දෙන්න පුරුදු වුණා මං දෙන්න පුරුදු වුණා දෙන්න පුරුදු වෙච්ච නිසා ඒ පැත්තෙන් මට සැලකුවත් එකයි නැතත් එකයි ගණන් ගත්තත් එකයි නැතත් එකයි අමතක කරත් එකයි නැතත් එකයි ජේසු පීඩයි කිව්වත් එකයි නැතත් එකයි තැන්ක් යූ කිව්වත් එකයි නැතත් එකයි හැබැයි මං දෙන එක දෙනවා අම්මයි මට හම් වෙන එක මං දෙනවා අම්මයි මං බෙදෙනවා අම්මයි ස්වාමීන් වහන්සේ අගහිඟකම් දුන්නේ නැහැ උන්වහන්සේ අගහිග කන් දුන්නේ නැහැ. උන්වහන්සේ හැම වෙලාවෙම දුන්නා. ඇති වෙන්න දුන්නා. වැඩි එනොත් දුන්නා. ඉතිරෙන්න දුන්නා. එතම බය නැතුව කියනවා. මගේ අගහිගම් තියෙන කාලේ, මානසික චිත්ත පීඩනයක් තියෙන කාලේ, ජීවිතය අසරණ වෙච්ච කාලයක තමයි මට මේ පාඩේ හම්බ වුනේ. මගේ ජීවිතේ මම වෙනස් කරගන්නකොට, මගේ චින්තනය වෙනස් කරගන්නකොට, මගේ ආකල්ප වෙනස් කරගන්නකොට, මගේ ක්‍රියාපටිපාටිය වෙනස් කරගන්නකොට
මගේ ජීවිතයට වාසනාව සහ අභිෂේකය දැනෙන්න පටන් ගත්තා. අභිෂේකය දැනෙන්න පටන් ගත්තා. ඒ නිසා රත්රණමේ තාත්ති පුතේ දුවේ එතනදි කියනවා මේ විදියට. ජනසමාජයේ සුහදතාවේ දිනා ගන්න. සුහදතාවේ දිනා ගන්න. එන් සම්මනද කරගන්න කියන්නේ ජනතාව අතර මොනවද කියන්නට ඕනේ? සුහදතාවය දිනා ගන්න. දැන් දිනා ගන්න ඕනද නැද්ද? ඔව්. දැන් අපි දිනා ගන්නවද? නැහැ. අරයත් එක්ක තරහයි. මෙයත් එක්ක තරහයි. එයාව ඔරවල බලනවා. මෙයත් එක්ක ගොරවනවා. බලන්න ගම සුහදතාවය නැහැ. චිසුපීටයි ජේසුනේ 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 ඒකිට ඇවිල්ලා. ඉනිසන් දැන් වැඳගෙන ජේසුනේ කියනවා. මං කැමති නැති කෙනා ළඟ ඉන්නකොට නේ. එයාට නම් හෙන ගහන්න ඕනේ. ස්වාමීන් වහන්සේ එහෙම කියනවාද? නැහැ. ස්වාමීන් වහන්සේ කියනවා සුහද වෙන්න, සමාදාන වෙන්න, කතා බහ කරන්න, ගුඩ් මෝර්නින් කියන්න, ගුඩ් ඊවනින් කියන්න, ගුඩ් නයිට් කියන්න, ස්වීට් ඩ්‍රීම් කියන්න, ගුඩ් ඩේ ටු යූ කියන්න. දැන් කියනවාද? නැහැ. මෙතන ඉන්නවා නම් කරේ මං අකමැති කෙනා ඒ ගාවටම යනවා. මොනවද? අල්ලපු කෙනා ගාවට ගිහිල්ලා කියනවා කොහොමද? ගුඩ් මෝර්නින්. නේ ගොඩක් කාලයකට පස්සේ යන්නේ දැක්කේ. ඇයියේ අනිත් කෙනා වරිද්දවන්න. එයාට ගුඩ් මෝර්නින් කියන්නෙත් නැහැ. කොහොමද කියලා අහන්නෙත් නැහැ. එයාට ඔක්කොම කිව්වා වාගේ ගෞමත් ලස්සනයි. පිරිමි කෙනෙක් නම් වාගේ සරම ලස්සනයි. නැත්නම් වාගේ ෂර්ට් එක ලස්සනයි. ඔක්කොම කිව්වා යනවා. එතන අරමනුස්සයර රිද්දවන්න. ඊට පස්සේ කියන ජේසු ස්වාමීන් වහන්සේ කියනවා එහෙනම් ඒක ඇත්තක් නෙමෙයි. උන්වහන්සේ කියනවා එහෙනම් ජන සමාජයේ අතර ඔබ සමාදානයෙන් ඉන්න කෙනෙක් වෙන්න ඕනේ. මිනිස්සු අතර ඔබ ජනය අතරට යන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. එයා වෙනුවෙන්, මෙයා වෙනුවෙන්, අරයා වෙනුවෙන්, ඕන කෙනෙක් වෙනුවෙන් ඔබ යන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. මේක තමයි ස්වාමීන් වහන්සේ ඔබගෙන් මගෙන් ඉල්ලන්නේ. එහෙනම් ඔබේ තියෙන සිතේ තිබෙන කහට අයින් කළ දාන්නට ඕනේ. වෛරය අයින් කළ දාන්නට ඕනේ. කේන්ති අයින් කළ දාන්නට ඕනේ. එදාට ඔබට දැනෙනවා මේ මොහොතේදී අර අසරණ මිනිස්සෙක් වේදනාවට පත් කරන්නේ නැහැ. එහෙම වෙද්දි මොනවද කියන්නේ? අධිපතියා ඉදිරියේහි හිස නමන්න. හිස නමන්න. දුප්පතාට සවන් දෙන්න. ඔහු ආචාර කළොත් ඔබද ආචාරශීලීව එසේ කරන්න. මම දන්නේ මට නම් අරද සාක්ෂිය කතා කරනවා. එහෙම කියනවද? නේ. කවුරු හරි හිඟමන් ඉල්ලන කෙනෙක් ගුඩ් මෝර්නින් කිව්වොත් ඔබ ගුඩ් මෝර්නින් කියලා යනවද? ඔබ කීයක් හරි දුන්නොත් කාරිය ජේසු පිටයි. එහෙම කියනවනේ සිංගමනින් නෑ. ඔබට අක්ගල කියනවාද? වාඩ ජේසු පිටයි. එහෙම කියනවාද? නැහැ. සමහර වෙලට කියන්නේ මං නම් කිව්වේ නෑ. ඔබ කිව්වද දන්නේ නෑ. මට ඕන තරම් මිනිස්සු ඉන්නවා ජේසු පිටයි කියනවා. මං හා කියලා යනවා. හරිනම් මාත් කියන්නේ බැදෙයනේ සුදුව බයිබලෙට අනුව ජේසු පිටයි කියලා. එහෙම කිව්වේ නෑ. එනිසා මං අද හිතාගත්තා මාත් කියනවා ඊට පස්සේ. එන්සත් සිංගමන් එල්ලුවත් කතා කරත් මොනවා කරත් ජේසු පිටයි කියන කෙනා ජේසු පිටයි කියනවා අම්මයි. නේ ගුඩ් මෝර්නින් කියවම ගුඩ් මෝර්නින් කියනවා අම්මයි. ඒක මං අද මේ වෙලාවේ ඔළුවට දාගන්නවා. මං විශ්වාස කරන ඔබත් දාගනී කියලා. නේ එන්ස අපි ඔක්කොම දාගන්න බෑ. මාත් දාගන්න ඕනේ, ඔගොල්ලොත් දාගන්න ඕනේ. අපි ඔක්කොම දාගත්තම අපි ඔක්කොම කවදා හරි මරුණොත් ස්වර්ගෙට එන්නේ යනවා මයි. නේ හදිස්සි හරි මං ආවේ නැත්තම් ඔගොල්ලෝ පොඩි සපෝට් එකක් දෙන්න. නේ ඔගොල්ලෝ ආවේ නැත්තම් මම බලගෙන අම්මෝ අර මිනිස්සේ හැමදාම මෙහෙට ආවා. මෙහෙට එන්න බැරුව ගියානේ. මෙහෙට ආවට මෙහෙට එන්න බැරුව ගියානේ. එතන මං කියන්නම් ජේසු පොඩි සපෝට් එකක් දෙන්නකෝ. නේ අපි ජීවත් වෙන්නේ කොච්චර කාලද කියලා දන්නේ නැහැ.
එනිසා නොමැරෙන මිනිස්සු වගේ ජීවත් වෙන්නේ නැතුව මැරෙන මිනිස්සු කියලා හිතාගෙන ජීවත් වෙමු. මැරෙන මිනිස්සු කියලා හිතලා ජීවත් වුණොත් මේ මොහොතේදී ඔබට වැරදෙන්නේ නැහැ. වැරදෙන්නේ නැහැ. කාටවත් වැරදෙන්නේ නැහැ. ඇයියේ? ස්වාමීන් වහන්සේ තුල දන්නවා අන්තිම එකයි මේ කරන්නේ කියලා. එනිසා තමයි තෙරේසා මෞතුමිය මොනවද කිව්වේ? තෙරේසා මෞතුමිය පියතුමන්ලට කිව්වා ඔබ පූජාව තියනකොට නේ කිව්ව දෙයක් මොනවද? ඒක තමයි ඔබේ ජීවිත කාලයේ තියෙන පළවෙනි පූජාව කියලා හිතාගෙන ඒ පූජාව තියන්න. පස් මාසයකට අපි ගොඩක් ලෑස්ති වෙලා යනන්නේ. නේ යාමේ තින් මිනිස් වෙනවා ඉන්වයිටස් එනවා. පස් මාස ලස්සනටම දිනනවා. ඊට පස්සේ කියනවා ඒක තමයි ඒ පූජාව තමයි අන්තිම මැරෙන්න ඔන්න මෙන්න ඉස්සර අන්තිම පූජාව කියලා හිතාගෙන තියන්න කිව්වා. එතන පූජාව හොඳටම තියන්න ඕනද නැද්ද? තියන්නට ඕනේ. ඇයියේ? අන්තිම පූජාවනේ. ඊළඟසයි පූජාවක් තියන්න හම්බෙන්නේ නැහනේ. ඒ නිසා හොඳටම තියෙනවා, දැනෙන්නම තියෙනවා. නේ. මෙහෙ කරද්දී මම හැමදාම හිතාගෙන මෙහෙ කරන්නේ හෙට උදේ නැගිටින්නේ නැත්තම්. අද රැ කියපු එක තමයි දේශනාව. ඒ නිසා ඒක මට පුළුවන් විදියට හොඳටම ස්වාමීන් වහන්සේ වෙනුවෙන් කරනවාමයි. මට අද අතු ගන්න දුන්නොත් මං හොඳටම අතු ගන්නවාමයි. ඇයියේ? හෙට මම මැරුණොත් මට අය අතු ගන්න හම්බෙන්නේ නැහනේ. හොඳට නේ. ඔබ එහෙම හිතාගෙන අතු ගන්නනේ මං අද හොඳට අතු ගන්නවා. නැත්නම් හෙට මැරුණොත් අතු ගන්න හම්බෙන්නේ නැහැ. අපිට මතක් වෙන්නේ නැහැ මැරෙනවා කියලා. ඒ නිසා අවුරුදු 5කට පස්සේ මං අතු ගන්නම්කෝ. දැන් මං හොඳට අතු ගන්නෑ. මැරෙන්න කාලේ මං පල්ලි යනවා. එහෙම කොච්චරක් ඉන්නවද නේ? නේ. තරුණ කාලේ පල්ලි යන්න දැන් ඌේ පුතාට දුවට එන්න කියනවනේ. එයන් යන්කෝ අපි යක්නම් හෙන්න. අම්මිලා යන්න අම්මිලා මේ නාකිය යනේව නේවා. ඒගොල්ලෝ නාකිය වෙනකොට ඒගොල්ලෝ කියනවා කීයටද මෙහෙ තියෙන්නේ? නේ. වයසට යනකොට අහනවම තමයි. කොයි පල්ලියේද පූජා තියෙන්නේ? එතකොට කොන්තේකුත් අරගෙන බොහොම අමාරුවෙන් යන කොහෙද යන්නේ? පූජාවට යනවා. ඇයියේ? මේ මොහොතේදී බැරි වෙනකොට දන්නවා අන්තිමට මරුණම සෙට්ටු පෝච්චි වෙනකොට අන්තිමට කොහෙවත් යන්න කවුරුත් බාරගන්නේ නැහැ කියලා දන්නවා. එදාට ස්වර්ගයට යන්න වෙනවා. දෙවියන් වහන්සේ විතරයි බාරගන්න ඉන්නේ. එහෙනම් ඔබවා කවදා හරි හිතුවොත් මැරෙන මිනිස්සු කියලා එහෙනම් අපි උදව් කරાવી, අපි hina වේවි, අපි කතා කරાવી, අපි සහයෝගයේ දේවි, අපි උනන්දුෙන් දේවල් කරાવી, ලස්සනට දේවල් කරાવી, බලගදුලස දේවල් කරાવી. ඇයියේ? අපි තව ටික කාලයක් ජීවත් වෙලා මිය ඇදෙන මිනිස්සු. ස්වාමීන් වහන්සේ මෙහෙම කියනවා. ඔබේ විනිශ්චයේදී ස්ථිරව සිටින්න, අනාථයින්ට පියකුමෙන් වන්න. දැන් කවුරු වගේ වෙන්නද කියලා කියන්නේ? පීතෘක සෙනෙහස දෙන්න. කාටද? අනාථ විච්ච අයට, අසරණ විච්ච අයට. නේ තාත්තා කෙනෙක් වෙන්න, නේ අම්මා කෙනෙක් වෙන්න, මාතෘක සෙනෙහස දෙන්න. මේ දෙක දෙන්නට ඕනේ. ඊට පස්සේ කියනවා වැන්දබුවකට ස්වාමි පුරුෂයාමෙන් කරුණාව දක්වන්න. එවිට ඔබේ මහත්මයාණන්ගේ පුත්‍රයෙකුමෙන් වන්නේහිය. ඒක තමයි වෙනස. දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක් වෙනවලු. කොහොමද? කරුණාබරිත විදියට අසරණයන්ට තාත්ත කෙනෙක් වගේ වෙන්න. වැන්දබුවන්ට මේ මොහොතේදී කරුණාවෙන් සලකන්න. තනි වෙලා ඉන්න අයව ආදරෙන් බලාගන්න. නේ ආදරෙන් බලාගන්න. ඔබට චෝදනා කරાવි. නේ ඔබට ගොඩක් දේවල් කියાવි. මේ බයිබල් පාඩේ දන්නේ නැතුවන් ඕනතරම් දේවල් කියાવි. හැබැයි ස්වාමීන් වහන්සේ කියන්නේ ඔබ කරුණාබරිත තාත්ත කෙනෙක් වෙන්න. නේ මේක කිව්වේ නෑනේ වන්දබුවන්ට මේ මොදේ ස්වාමි පුරුෂයා වෙන්න කියලා කිව්වේ නෑ. එහෙම කිව්වද? නෑ. වන්දබුවන්ට ස්වාමි පුරුෂයා වෙන්න කියලා කිව්වේ නෑ. වන්දබුවන්ට තාත්ත කෙනෙක් වෙන්නයි කියලා කිව්වේ. අනාථයන්ට කවුරු වෙන්නද කියලාද කිව්වේ? නේ ආදරය කළා කොහොම හරි වත්ත ලියා ගන්න කිව්වද? නෑ. තාත්ත කෙනෙක් වෙන්න. තාත්ත කෙනෙක් වගේ බලා ගන්න.
තාත්ත කෙනෙක් වගේ බලාගන්න. එන්ස ඔබේ ජීවිතයට ස්වාමීන් වහන්සේ ඇරයුමක් කරනවා. එහෙනම් අසරණ මිනිස්සුන්ගේ දේවල් හූරා කන්න එපා. එහෙනම් උගසට ගන්න එපා. නේ මිනිස්සුන්ගේ දේවල් උගසට ගන්න එපා. නේ බැරි අමාරුකම එන්නේ. බැරි අමාරුකම එනකොට ඔබ මොනවද කියන්නේ? හරි. ඔයාට මං දෙන්නම්. හැබැයි ඔයාගේ ඔප්පුව ලියලා දෙන්න. සින්නක් කරේ ලියන්න. අන්තිමට මේ මොහොතේදී ඔබට සින්නක්කරේ ඔබට ලියාගෙන ඔබට හම්බ වෙවි. හැබැයි ඒකේ වටිනාකමක් නැහැ. ඔබ දන්නවා මේ මොහොතේදී ඔබ සතු දෙයි තාත්ත කෙනෙක් වගේ නෙමෙයි ගත්තේ. ඒ නිසා තමයි සූදු සෙල්ලම් කරලා දිනු වෙච්ච කවුරු වරේ ඉන්නවද? රේස් බයි රේස් ගීලා දිනු වෙච්ච කවුරු වරේ ඉන්නවද? මේ මොහොතේ කැසිනෝ ගහලා දිනු වෙච්ච මිනිස්සු ඉන්නවද? නැහැ. නේ ස්වීප් ටිකට් වැඩිච්ච මිනිස්සු දිනු වෙලා ඉන්නවද? නැහැ. ඒ ඔබ මහන්සි වෙලා හම්බ කරපු සල්ලිද? නැහැ. ඔබ මහන්සි වෙලා හම්බ කරපු සල්ලි නෙමෙයි. මහන්සි වෙලා සල්ලි හම්බ කරේ නැතුව තමයි ඔබ මේව කරේ. ඒ නිසා ඒව අතේ රැඳෙන්නේ නැහැ. ඒව අතේ රැඳෙන්නේ නැහැ. ඔක්කොම නැත්තට නැති වෙලා යනවා. ඒ නිසා උගසට ගත්ත අය මේ මොහොතේ සින්නක් කරේට ලියාගත් දීපල මේ අවුරුදු ගණනාවකට ඉස්සර ඇති. ඊළඟ පරම්පරාව තියෙනවද? පරම්පරා දෙක යනකොට ඒ වතු එකක් කර තියෙනවද? නැහැ. එක වත්තක්වත් නැහැ දැන්. ඒ ඔක්කොම ඒගොල්ලන්ගේ පරම්පරාවෙන් ගිලිහිලා ගියා. නේ දුක් මහන්සියලාද ගත්තේ? නැහැ. වේදනාත්මක හිතකින් තමයි ගත්තේ. වේදනාත්මක හිතකින් තමයි ගත්තේ. ඒ නිසා තමයි මම හැම වෙලාවෙම කියන්නේ අරක්කු වික්කොත් මේ මොහොතේදී සනසීම හම්බවෙනවද? හම්බෙන්නේ නැහැ. අරක්කු වික්කොත් සනසීම හම්බෙන්නේ නැහැ. නේ කුඩු වික්කොත් සනසීම හම්බ වෙන්නේ නැහැ. ඇයි හම්බෙන්නේ නැත්තේ? අරක්කු වික්කුණ නැරත් හම්බෙන්නේ නැහැ. මොන නිසාද හම්බෙන්නේ නැත්තේ? අරක්කු බීලා අර ගෙදර දෙවිච්ච තුට්ටුව අරගෙන ගිහිල්ලා බොනවනේ. බීලා 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 ගෙදරට එනකොට අර වයිෆ්ගේ ඇහෙන් කඳුළු වැක්කිරෙනවා. ඒ බහර්යාව අඬනවා. පඩිය ඉවරයි. බාරයකට දීලා පඩිය. නේ. එනිසා අතලන්ට දීලා මෙතෙන්ට දීලා. එනිසා ඒ කඳුළ ඔබට නිවන් හම්බ වෙන්නේ නැහැ. ඒ කඳුළ නිවන් හම්බ වෙන්නේ නැහැ. එනිසා අර අතේ තිබිත් තුට්ටුව අරගෙන ගිහිල්ලා රේස් බයි රේස් දැම්මා නැත්තම් බියුවා ඔක්කොම කරා. අපි හිතනවා සැනසීම තියෙනවායි කියලා. සැනසීම නැහැ. හදවත ඇතුලේ සැනසීමක් නැහැ. ඒ පවුල් අතර සැනසීමක් නැහැ. දරුවන්ගේ ජීවිතවල සැනසීමක් නැහැ. එනිසා ඇයියේ මිනිස්සුන් මේ මොහොතේ හඬා වැළපෙනවා. පවුල් කඩාගෙන වැටෙනවා. බේද බින්න වෙලා යනවා. අසරණ වෙනවා. ගෙවල් සින්න වෙලා යනවා. උගසර තියෙ ඔක්කොම ඉවරයි. නැතිනාස්ති වෙලා යනවා. තවත් මිනිස්සු පිරිසක් අඬනවා. කවුරු නිසාද? මගේ දේ මම මේ මොහොතේදී පූජා කරා. අර මිනිස්සු මාව රවට්ටලා අරගත්තා. අඩුවට ගත්තා. අඩුවට ගත්තා. එන්ස ස්වාමීන් වහන්සේ තුල කාටවත් වේදනාවක් දෙන්න එපා. වේදනාවටපත් වෙච්ච මිනිස්සුන්ට සහනය දෙන්නයි අපි අද මේ දෙවියන් වහන්සේගේ වචනය අල්ලගෙන ජීවිතේ ගොඩ එන්නට යන්නේ. එනිසා ඔබේ ජීවිතේ ගොඩ එනවද? එනවාමයි. ප්‍රශ්නේ විසඳෙනවද? විසඳෙනවාමයි. ඔබ සුවපත් වෙනවද? සුවපත් වෙනවාමයි. ඔබට ලස්සන අනාගතයක් හම්බ වෙනවද? හම්බ වෙනවාමයි. මොනව කරොත්ද? ඔබ දාන ධර්ම දෙන, අසරණයන්ට පිහිට වෙන, පිළිසරණය වෙන, රැකවරණය දෙන ආදරවන්ත, කරුණාබරිත තාත්ත කෙනෙක්, අම්ම කෙනෙක් වගේ ජීවත් වෙන්න. අපි සියලු දෙනා නැගිට සිටිමු. මගේ ජීවිතයට ස්වාමීන් වහන්සේ කතා කරේ මේ විදියට තමයි. මගේ ජීවිතේ ඔළුව පැලෙන්න තරම් ප්‍රශ්න තියෙනකොට, ජීවිතේ විසඳුන්නේ නැති ප්‍රශ්නත් එක්ක පොරබදිනකොට, මේ සුදු පාටේ තමයි මගේ ජීවිතේ වෙනස් කරේ. එනිසා මම ඔබට කිව්වේ, මම පෞද්ගලිකව ඔබට මේ කතාව කිව්වේ, මගේ ජීවිතය අහංකාරකම් උද්දච්චකම් මහන්තත්වකම් මගේ වැරදි ක්‍රියා පරිපාටිය මේ ඔක්කොම වෙනස් කරන්න මට මේ සුදු බයිබල් පාඩිය ගුලුකු උදව්වක් වුණා.
එයින් ඔබට දේශනා කරද්දී සමහර ඔබට තේරුනේ නැතුව යන්න පුළුවන්. අද ගෙදර ගිහිල්ලා ආයෙත් කියවලා බලන්න. ඔබේ ජීවිතය ඔය සුද්ධ වූ පාටේ ඇතුලේ කොහෙද තියෙන්නේ කියලා. ඔබට වෙනස් වෙන්න ඕන තැන් තිබුණොත් වෙනස් වෙන්න, ගොඩනගන්න ඕන තැන් තිබුණොත් ගොඩනගන්න. ඒ නිසා දුප්පත්කම කියන්නේ මිල මුදල් නැතිකම විතරක් නෙමෙයි. දුප්පත්කම කියන්නේ මේ මොහොතේ දෙවියන් වහන්සේගේ වචනය දන්නේ නැතිකම තුළ දුප්පත්. දෙවියන් වහන්සේගේ ආශිර්වාදයෙන් පිරීලා නැති නිසා දුප්පත්. දෙවියන් වහන්සේගේ සෙනෙහස දන්නේ නැති නිසා දුප්පත්. එන්ස ඔබට පුළුවන්ද ඒ දෙවියන් වහන්සේගේ සෙනෙහස දෙන්න, දෙවියන් වහන්සේගේ වචනය දෙන්න? රෝගේ නිසා දුප්පත්. මේ මොහොතේ පුළුවන් දේ රෝගී කෙනාට කියන්න. බය වෙන්නේ මම පොඩි ආඥාවක් කරන්නම්, ඔයා සුවපත් වෙනවා. එන්ස දුප්පත්කම කියන්නේ මිල මුදල් විතරක් නෙමෙයි. තමගේ ජීවිතේට වටිනාකමක් නැතිව ගිහිල්ලා. ඒ නිසා තමයි එදා දවසේදී අන්ධ බර්තලමෙස් එදා දවසේදී මේ පාරේ අන්ධ අද්දර හිඟමන් ඉල්ලගෙන ඉන්නේ. ස්වාමීන් වහන්සේ මොකද කරේ? ඔහුට කිව්වා, ඔබ එන්න මා ළඟට. උන්වහන්සේ ගාවට එනකොට එතන තිබිච්ච තුට්ටු ඔක්කොම දාලා ගියා. ආයේ සුදෝ බයිබලේ කොහෙවත් සඳහන් වෙලා නැහැ. පෙනීම ලැබුණාට පස්සේ ආයේ හිඟා කෑවයි කියලා මේක ලියලා නැහැ. ස්වාමීන් වහන්සේ වෙතට ඔබ එන්න. මොනවටද? උන්වහන්සේ ඔබේ අඩුපාඩුකම්, ඔබේ බැරිභාවය, ඔබේ අපහසුතාවයන් ඔක්කොම ස්වාමීන් වහන්සේ දන්නවා. ඒ වගේම ඔබ ආයුත්තේ නැවත වතාවක් ස්වාමීන් වහන්සේව ජීවත් කරවන්න. ස්වාමීන් වහන්සේව ජීවත් කරවන්න පොරොන්දු වෙන්න. මං ස්වාමීන් වහන්සේව ජීවත් කරවනවායි කියලා. මං උන්වහන්සේගේ ආදරේ ජීවත් කරවනවා. ඒ නිසා මං ඔබ ගැන සන්තෝසයි. ඔබගේ දායකත්වය තුල තමයි ඉස්පිරිතාලේ හැදුනේ. මං හම්බ කරලා නැමෙයිනේ ඔබේ දායකත්වය. ඔබ මහන්සි වෙලා හම්බ කරපු දේවල් වලින් තමයි ගෙවල් දොරවල් හදන්නේ. ඔබ හම්බ කරපු සල්ලි. එහෙනස ඔබට තනියම ගයක් හදන්න බෑ. හැබැයි ඔබ මේ ගෙවල් හදනකොට දායක වෙච්ච නිසා ඒ ගෙවල් හදන්න පුළුවන් වුණා. ඔබට තනියම ඉස්පිරිතාලයක් හදන්නට බෑ. හැබැයි ඔබ දුන්න පුංචි දේත් එක්ක එකතු කරලා ඔක්කොගේම දේවල් දාපුවාම ඉස්පිරිතාල හදන්න පුළුවන්. එහෙනස ස්වාමීන් වහන්සේ තුල අපි එකතු වුණොත් මේ මොහොතේදී මිනිසුන්ට යාඥා කරන්නට පුළුවන්. යාඥාවේ සපෝට් එකක් දෙන්න පුළුවන්. යාඥාවේ සපෝට් එකක්. අපේ රෝගීන් වෙනුවෙන් යමක් කරන්නට පුළුවන්. අපේ ජීවිතවල පාළුවේ තනිකමේ අසරණකමේ ඉන්න අය වෙනුවෙන් යමක් කරන්න පුළුවන්. අද උදේ වැඩසටහනක් තිබුණා. ඒ වැඩසටහන තමයි කරිටාස් ආයතනයේ යටතේ ලං කොළඹ පදවියේ සෙත්සරණ ආයතනයෙන් සංවිධානය කළ තිබුණා. සෙත්සරුණනේ පවුල කියලා. ඒ කියන්නේ සෙත්සරණෙන් මේ මොහොතේදී ආවා ධනුශාසන ලබන, ආධාර ලබන, උදව් උපකාර ලබන පවුල් පිටින් අද ඇවිල්ලා හිටියා. නේ අද මේ සුදු භූමියට හැන්දෑ වෙනකම් මේගොල්ලෝ හිටියා. අම්මේ තාත්තේ පුතේ දුවේ අසරණ වුණයි කියලා අතහරින්න එපා. වැරදි කරයි කියලා අතහරින්න එපා. මගේ ජීවිතේ මං එහෙම දෙයක් කරා. ඒකට මං තාමත් දුක් විඳිනවා. මේ සෝෂල් ප්‍රෙෂර් නිසා, එදා හම්බෙච්ච සෝෂල් ප්‍රෙෂර් නිසා ඒ මිනිස්සුන්ව සන්තෝෂයට පත් කරන්න මං තීන්දුව ගත්තා. ඒ තීන්දුව වැරදි කියලා මං තාම දන්නවා. හෘද සාක්ෂිය තාම මට වද දෙනවා. ඩැරල් ම වැරදි තීන්දුවක් ඒ වෙලාවේ ගත්තයි කියන එක. අපි ඔක්කොම දුර්වල අය. අපි ඔක්කොම වැරදි කරන අය. අපි ඕනම කෙනෙකුට මේ මොහොතේදී ජීවිතේ වැරදෙන්න පුළුවන්. අද දේශනා කරන මටත් වැරදෙන්න පුළුවන්. දේශනාව අහගෙන ඉන්න ඔබටත් වැරදෙන්න පුළුවන්. මේ මොහොතේදී මේ වර්බුම් නාලිකාව තුළින් බලාගෙන ඉන්න අයටත් වැරදෙන්න පුළුවන්. සෙත් FM නාලිකාව තුළින් ශ්‍රවණය කරන අයටත්
වැරදෙන්න පුළුවන්. අපේ වෙබ්සයිට් වලින් මේ ලංකාවේ පිටරටයි අහගෙන ඉන්න අයත් වැරදෙන්න පුළුවන්. කවුරු හරි හිතනවා නම් කරේ මට වැරදෙන්නේ නැහැ කියලා. මම සුද්ධවන්තයි කියලා. ඒක තමයි මේ මොහොතේදී අනිත් මිනිස්සුන්ව ගරහන්න තියෙන ලොකුම දේ. එinsa මේ පොළොතලේ අම්මේ තාත්තේ පුතේ දුවේ වැඩියෙන්ම ඕපදූප හොයන්නේ කවුද කියලා ඇහුවොත් කවුද හොයන්නේ? ඒ වැරද්ද කරන අය තමයි වැඩියෙන්ම ඕපදූප හොයන්නේ. එතකොට මොකද වෙන්නේ? අනිත් අය කියනවා එයානම් නේ මෙච්චර ඒක ඒවගෙන හොයන කෙනා එයා ඒ වැරද්ද නම් කරන්නේ නැහැ කියලා. That is called reprojection. Psychologically අපි කියනවා reprojection. තමා කරන වැරද්ද වහගන්න තවත් ඕනිටට ඔක්කොම කියනවා අර වැරද්ද කරනවා, මෙයා මේ වැරද්ද කරනවා, මෙයා මේ වැරද්ද කරනවා, ඒගොල්ලෝ ඔක්කොම වැරදි කරනවායි කියලා පොඩි පොඩි කණ්ඩායම් සාකච්ඡා, ලොකු ලොකු කණ්ඩායම් සාකච්ඡා. ඇයියේ ඒ වැරද්ද මං කරන්නේ නැහැ කියලා ඔප්පු කරන්න. නමුත් හරියට බැලුවොත් කාර්ය ඒ පුද්ගලයා ඒ වැරද්ද කරනවාමයි. එනිසා කාටත් ඇඟිලි දික් කරන්න එපා. කිසිම කෙනෙකුට ඇඟිලි දික් කරන්න බෑ. සජේස් ස්වාමීන් වහන්සේ මොනවද කිව්වේ? ඔබ අතර කිසිම පවක් කරලා නැති තැනත් එක්ක ඉන්නවා නම් මේ මොහොතේදී පළවෙනි ගල ගහන්නයි කිව්වා. දේශනා කරේ ඔබට චෝදනා කරන්න නෙමෙයි, ඇඟිලි දික් කරන්න නෙමෙයි. දේශනා කරේ මේ මොහොතේදී අවබෝධයට එන්න විතරයි, අවදි වෙන්න විතරයි. එinsa ඔබත් අවදි වෙලා මාත් අවදි වෙලා අපි ඔක්කොම අවදි වුණොත් අපිට වැටෙන්න තියෙන අවස්ථාව නැතුව යනවා. එinsa චෝදනා කිරීම අවශ්‍ය නැහැ. අරගොල්ල මෙහෙම කරා, මේගොල්ල මෙහෙම කරා, මේ අරගුණ්ඩ නම් අද හුන්නට වැදිලා ඇති මේක. ඒ කාටවත් වැදෙන්න නෙමෙයි මේක තියෙන්නේ. ඔබේ මගේ ජීවිතේ මෙතුවක්කල්ලේ වැරදි ටික කරලා නැත්තම් අප්පුඩියක් ගහලා ස්වාමීන් වහන්සේට කියන්න, yes lord thank you very much. මට ඒ වැරද්ද මං කරන්න නැතුව ජීවත් වුණා. ඔබ වහන්සේ මට දුන්න වරප්‍රසාදයට ස්තුති. අප්පුඩියක් ගහලා ඔබට කියන්න පුළුවන් වේවි. ඔබ අතින් ඒ වැරද්ද වුණා නම් අත් දෙක වැඳලා කියන්න පුළුවන් වේවි, lord I am really sorry. මම වැරද්දක් කළා. මට වැරදුණා. මම මේ වැරදි ටික කරලා තියෙනවා මගේ ජීවිතේ. මීට පස්සේ මම දන් දෙනකොට වෙනස් විදියට දෙන්නට යනවා. මම මිනිසුන්ට සලකනකොට වෙනස් විදියට සලකන්නට යනවා. මම මගේ ජීවිතේ තුලින් අනිත් කෙනාට මේ මොහොතේදී දෙන්න හදනකොට, පුදන්න හදනකොට තාත්ත කෙනෙක් වගේ ආදරෙන් බලා ගන්නවා. තාත්ත කෙනෙක් වගේ ආදරෙන් කරුණාබරිත වෙනවා. එහෙනම් ඇස් දෙක වහගන්න. ඔබේ ජීවිතේ කොයි වගේද? ඩරල් කියන පූජකයාට වෙනස් වෙන්න ගොඩක් තැන් තියෙනවා. ඔබේ ජීවිතේට වෙනස් වෙන්න තැන් තියෙනවද? ස්වාමීන් වහන්සේගෙන් අහන්න. Lord show me. මට පෙන්වන්න ස්වාමීනි. මට අමතක වෙලා ඇති ස්වාමිනේ. මට වෙනස් වෙන්න ඕනේ ස්වාමිනේ. මං දුකට පත් කරලා ඇති මිනිස්සුන්ව ස්වාමිනේ. තරහ ගිය මිනිස්සුන්ව තවත් තරහ ගැස්සුවා ස්වාමිනේ. දුකට පත්විච්ච මනුස්සයන තවත් දුක දුන්නා ස්වාමිනේ. අසරණ මිනිස්යාව ලෝකයේ ඉස්සරහ අපිට අසරණයි කියලා පෙන්නවා. මං හිතුවා මං දානේ දුන්නා කියලා. ස්වාමිනේ මට හිතුණා මට ලොකු කැක්කුමක් තිබුණා කියලා ඒගොල්ලන්ව ගෙන්න ගන්න. ස්වාමිනේ අද ඔබ වහන්සේ මට කියලා දුන්නා ඇඳුම් අරන් දීලා ගෙන්නන්න කියලා. ඔව් ස්වාමිනේ. එන්ස ඔබ වහන්සේට ගොඩක් ස්තුතියි. ගොඩාක් ස්තුතියි. ගෞරවාන්විත දානයක් දෙන්න ස්වාමිනේ. ගෞරවාන්විතව මිනිසුන්ව සලකන්න චේසනේ. ගෞරවාන්විතව මිනිසුන්ව බලා ගන්න ස්වාමිනේ. ඔබ වහන්සේ අපිට ආරාධනා කරා. චේසුනේ ඔබ වහන්සේ මං ගැන ප්‍රසන්න වෙන්නට යනවා ස්වාමිනේ. දෙවියනේ ඔබ වහන්සේ අපි ගැන ප්‍රසන්න වෙන්නට යනවා චේසනේ. අපේ ආකල්ප වෙනස් වෙනකොට, චින්තනෙ වෙනස් වෙනකොට, අපේ හැසිරීම වෙනස් වෙනකොට ස්වර්ගයේ දේව දූතයෝ හාලෙලූය
හල්ලෙලුයා කියලා ගායනා කරන්නට යනවා. ස්තුති. ඒ හල්ලෙලුයාව. ස්වාමිනේ. මටත් ගායනා කරන්න දවසක් දෙන්න. දෙන්න ස්වාමිනේ. මේ පුළුව තලේ කොච්චර කල් ජීවත් වෙනවද කියලා දන්නේ නැහැ. ස්වාමිනේ. ජීවතුන් අතර ඉන්න තාක්කල් මිනිසුන්ට සහනයක් දෙන්න. මාව ජීවත් කරවන්න. ජීවත් කරවන්න ස්වාමී. මිනිසුන්ට සැනසීම උදා කරලා දෙන්න. මාව ජීවත් කරවන්න. ජීවත් කරවන්න ස්වාමී. මිනිසුන්ගේ ජීවිතවල අපෝපස්සන කරන්න ජීවත් කරවන්න. ජීවත් කරවන්න ස්වාමී. අනිත් කෙනාගේ ජීවිතයේ තියෙන දුර්වලකම ඉස්මතු නොකර ඒ පුද්ගලයාගේ තියෙන වටිනාකම ඉස්මතු කරවන්න. මාව ජීවත් කරවන්න. ජීවත් කරවන්න ස්වාමී. සමහර මොහොතවල මං දුර්වලකම ඉස්මතු කරේ. ස්වාමිනේ. අඩුපාඩුයි ස්මතු කරේ. ස්වාමිනේ. ඒ පරිභාවයයි රිද්දව රිද්දව පෙන්නුවේ. ස්වාමිනේ. ස්වාමිනේ. මට සමාව දෙන්න. මට සමාව දෙන්න ස්වාමිනේ. මට අද සමාව දෙන්න. මට සමාව දෙන්න. එන්සා වයිෆ් දුකටපත් වෙලා ඉන්නකොට මම බැන්න අවස්ථාවක් තියෙනවා. ඔව් ස්වාමිනේ. යාර තරහ ගිය අවස්ථාවේදී මම තවත් කේන්ති ගස්සලා තියෙනවා. ස්වාමිනේ. මගේ මහත්යට තරහ ගිහිලා තියෙනවායි කියලා දැන මම මේ මොහොතේදී තවත් ප්‍රශ්න කරා. ස්වාමිනේ. ස්වාමිනේ. මට සමාව දෙන්න. මට සමාව දෙන්න. මං ඇති කියලා කියපු මොහොතේදී නිරන්තරයෙන්ම නැවත නැවත ඒව ඇවිස්සුවා. ඔව් ස්වාමිනේ. මට ඇති කියන සීමාව තේරුනේ නැහැ. මට දැනුනේ නැහැ. දැන් මේක නතර කරමුයි කියන සීමාව මට දැනුනේ නැහැ. මට දැනුනේ නැහැ ස්වාමිනේ. එන්සම් මං හිතුවා මගේ නිදහස මගේ අයිතිවාසිකම කියලා මං හිතුවා. ඔව් ස්වාමිනේ. හැබැයි අනිත් පුද්ගලයාගේ ජීවිතය මං පල්ලෙහැට ගෙනාවා. ස්වාමිනේ. මට සමාව වෙන්න ස්වාමිනේ. මට සමාව වෙන්න ස්වාමිනේ. දාන ධර්ම දෙනකොට තර්ක විතර්ක කරලා දුන්නා. ස්වාමිනේ. එන්සම් මම මගේ යාළුවෝ අතරට දාන ධර්ම දෙන කෙනාව ගෙනාවේ නැහැ. ස්වාමිනේ. මිනිස්සු අතරට ඒගොල්ලන්ව ගෙනාවේ අසරණ මිනිස්සු වශයෙන්ම තමයි. ඔව් ස්වාමිනේ. එන්සමන සමාව වෙන්න. මට සමාව වෙන්න. ඊට පස්සේ මං එහෙම කාවක්වත් ගෙන්නන්නේ නැහැ. ස්වාමිනේ. මං ඒගොල්ලන්ගේ අසරණකම මගේ දාණයට හේතුකාරකයක් කරගන්නේ නැහැ. ඔව් ස්වාමිනේ. එන්සම් මං ඒගොල්ලන්ගේ නැතිබැරිකම හිමින් සීරුවේ කවුරුත් දන්නේ නැතුව නිදහස් කරලා දෙනවා. ස්වාමිනේ. ඔවුන්ගේ ජීවිත මම බලා ගන්නවා. ඔ ජේසුනේ. ඔවුන්ගේ ජීවිතවල ඉදිරියදා භෝජනය ලැබෙන්න සලස්සනවා. ජේසුනේ. ඔවුන්ගේ ජීවිතවල අවශ්‍ය කරන මාවත් එලිබෙහෙලි කරලා දෙනවා. ඔ ජේසුනේ. ඒක ප්‍රසිද්ධිය සඳහා නෙමෙයි. ඒක චාරිත්‍රය ඉටු කරන්න නෙමෙයි. ස්වාමිනේ. ඒක මිනිසුන්ට පෙන්වන්න නෙමෙයි. ස්වාමිනේ. ඒක ෆොටෝ ගහන්න නෙමෙයි. ස්වාමිනේ. ඒක පබ්ලිෂ් කරන්න නෙමෙයි. ස්වාමිනේ. ඒක Facebook එකේ දාන්න නෙමෙයි. ජේසුනේ. ස්වාමිනේ ඔබ වහන්සේ මායි දන්න ඒ සම්බන්ධතාවය ඔබ වහන්සේ මායි දන්න ඒ උදව්ව ඒක කරන්න ශක්තියක් අපිට දෙන්න. දෙන්න ස්වාමිනේ. අපේ සිත් සුවපත් කරන්න. සුව කරන්න ස්වාමිනේ. අපේ හදවත් වලට ඔබ වහන්සේ කතා කරන්න. කතා කරන්න ජේසුනේ. අපි ඔබ වහන්සේ මේ දූත මෙහෙවර කරන්න යොදව ගන්න ස්වාමිනේ. යොදව ගන්න ඔබ වහන්සේගේම ස්වරූපේ දුක් විඳින තැනින් නිදහස් කරන්න අපිව යොදව ගන්න. යොදව ගන්න ස්වාමිනේ. අපේ රෝහල් වල මේ මොහොතේ දුක් විඳින ජනතාවට යම්කිසි සහනයක් දෙන්න අපිව යොමු කරවන්න. යොමු කරවන්න ස්වාමිනේ. අපේ ගෙවල් වල ඉන්න අපේම ගෙදර ඉන්න මගේම මහත්තයා මගේම භාර්යාව මගේම දරුවෝ මගේම මේ මොහොතේදී සේවකයෝ මගේම ආච්චිසියා දුක් විඳිනවා ස්වාමිනේ. මම ඒගොල්ලන්ගේ දුක වැඩි කරලා තියෙනවා. ඔව් ස්වාමිනේ. ස්වාමිනේ මට ශක්තිය දෙන්නද? දෙන්න ස්වාමිනේ. අම්මා තාත්තගේ හිත රිද්ද වෙනකොට මට එහෙම දැනුනේ නැහැ. මට දැනුනේ නැහැ ස්වාමිනේ. මං හිතුවා මට කියන්න ඕන දේ මූණට කිව්වයි කියලා. ස්වාමිනේ. මං බැලලා කිව්වා. ස්වාමිනේ. මං කෑ ගහලා කිව්වා. ජේසුනේ. මං සරෙන් කිව්වා. ජේසුනේ. ඒගොල්ල පාඩමක් උගන්වන්න කිව්වා. ඔව් ජේසුනේ. ඒ සිත රිදෙනවයි කියලා මට හිතුනේ නැහැ. මට දැනුනේ නැහැ. ඒ සිත හඬා වැළපෙනවයි කියලා මට හිතුනේ නැහැ. මට හිතුනේ නැහැ. ඒ සිත මේ මොහොත වෙනකොට කඩාගෙන වැටුණයි කියලා මට දැනුනේ නැහැ. මට දැනුනේ නැහැ ස්වාමිනේ. මන් නිදහස් වෙන්න හැම වෙලාවෙම හැදුවා. ඔව් ස්වාමිනේ. මට සාධාරණයක් වෙන්න ඕනයි කියලා හිතාගෙනම දේවල් කරා. ඔව් ස්වාමිනේ.
මේ මොහොතේදී මම නිදහස් වෙන්න ඕනයි කියලා කරා. ජේසුනේ. ස්වාමිනේ මට සමා වෙන්න. මට සමා වෙන්න ස්වාමිනේ. මගේ යාඥා ජීවිතයට බලයක් දෙන්න. මට බලය දෙන්න. මගේ යාඥා ජීවිතයට අරුතක් දෙන්න. අරුතක් දෙන්න ස්වාමිනේ. මගේ යාඥා ජීවිතයට ජීවය දෙන්න. ජීවය දෙන්න ස්වාමිනේ. මගේ යාඥා ජීවිතයට පණ පොවන්න. පණ පොවන්න ස්වාමිනේ. ඒ වෙහෙස වන බරුසුලන දනෙනි මා වෙත එන්න. මම ඔබට සහනය දෙමි කිව්වා ස්වාමින් වහන්සේ. එහෙනම් එවැනි දුකක් ඔබ ළඟ තියෙනවා නම්, ඔබ ළඟ රිදිච්ච හදවතක් තියෙනවා නම්, ඔබට ලැඩවිච්ච ශරීරයක් තියෙනවා නම්, ගෙවා ගන්න බැරි ණයතුරුස්වල ඔබ මිරිකිලා නම්, ඔබේ ප්‍රශ්න වලට උත්තරයක් නැත්නම්, ඔබ අනාථ වෙච්ච කෙනෙක් නම්, ඔබේ බලාපොරොත්තු ඔක්කොම සුන් වෙලා නම්, ස්වාමීන් වහන්සේට කියන්න ස්වාමිනේ අපිට යන්න තැනක් නැහැ. ස්වාමිනේ අපිට කියන්න කෙනෙක් නැහැ. ජේසුනේ මාව මිනිසුන්ට නිදහස් කරන්න බැරුව යන්න පුළුවන්. ස්වාමිනේ නමුත් වහන්සේට මාව නිදහස් කරන්න පුළුවන්. පුළුවන් ස්වාමිනේ. මිනිසුන්ට මට පිහිට වෙන්න බැරුව යන්න පුළුවන්. ඔව් ස්වාමිනේ. නමුත් වහන්සේට මට පිහිට වෙන්න පුළුවන්. වහන්සේට පුළුවන්. ඔබ වහන්සේ හරි පුත්කලාව මා වෙතට එවන්න. ස්වාමිනේ හරි වෙලාවට එවන්න. ජේසුනේ හරි දේ කරන්න එවන්න. ජේසුනේ ඔබ වහන්සේ එවන්න ස්වාමිනේ. එවන්න. ඔබ වහන්සේගේ දූතයෝ එවන්න. එවන්න ස්වාමිනේ. ඔබ වහන්සේගේ දරුවන් එවන්න. එවන්න ස්වාමිනේ. වහන්සේගේ පිරිස එවන්න. එවන්න ස්වාමිනේ. වහන්සේගේ යුද සේනාව එවන්න. එවන්න ස්වාමිනේ. මගේ ජීවිතයට ඔබ වහන්සේව දැනෙන්න සලස්වන්න. සලස්වන්න ස්වාමිනේ. එහෙනම් අත් දෙක දික් කරන්න කල්වාරියේ කුරුසේ වෙතට. කල්වාරියේ කුරුසේ වෙතට දික් කළා කියන්න. අනේ ජේසුනේ. මට අනුකම්පා කරන්න. ජේසුනේ. මම සතුටයි කියලා හොයාගෙන හැමතැනම ගියා. හැමතැනම ගියා. මට දැනෙනවා මං අසරණයි කියලා දැන්. මට දැනෙනවා ස්වාමිනේ. මං කරපු දේවල් තුල මං අසරණ වෙලා වගේ. මම ඇද වැටිලා ස්වාමිනේ. මං කරපු දේවල් කියපු දේවල් තුල මං අසරණ වෙලා වගේ. මම දුකටපත් වෙනවා ස්වාමිනේ. යාළුනේ මං අසරණයි. මම ගොඩාක් දුකටපත් වෙනවා ජේසුනේ. යාළුනේ මං අසරණයි. ගොඩාක් අසරණයි. සිත හැරීම එන්නට යනවා. ස්වාමිනේ. ඔබ වහන්සේ වෙතට එන්නට යනවා. මම අල්ල ගන්න. නැගිටින්න එන්න යනවා. මම නැගිටවන්න. ඔබ වහන්සේගේ බලය උරලා ගන්න එන්න යනවා. ජේසුනේ. අලුත් වෙන්න එනතුරා ජෙසුනේ ඔබ බලා සිටියා කෙලෙස් මලමා ඉවත නොදමා ස්වාමිනේ සිප වැළඳ ගත්තා ජෙසුනේ අතිගලු සෝලා පියාණනි මා අසරණයි ගොඩාක් අසරණයි ජේසුනේ අසරණයි ජේසුනේ වන්දනනුකම්පා ජේසුනේ පියාණනි මා අසරණයි අප්පා පියාණනි සියලු බලති දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව්කමා කර සදා ජීවනයට පමුණුවන සේක්වා. වඩිවන්න. ස්වාමීන් වහන්සේ අපේ ජීවිතවලට ඇතුල් වෙන්න දෙද්දී උන්වහන්සේ අපිට
ආදරය කරන්නට යනවා. එනිසා අද දවසේ පුදන්නට ගෙන ආපු ඔබේ පඳුර අතට අරගෙන ස්වාමීන් වහන්සේ වෙතට ඔසවන්නට යනවා. එහෙම පඳුරක් මිලට ඔසවන්න උන්වහන්සේ වෙතට දිගු කරන්න, උන්වහන්සේට සූදී කියලා කියන්න. ශුදව් ස්වාමිනේ, ඔබ වහන්සේට එස්ස වෙන මේ පුද්ද පඳුරු ඔබ වහන්සේ ආශිර්වාද කරන්න ස්වාමිනේ. මේ දුවා දරුවන්ගේ ජීවිතද ඒ සමග වහන්සේගේ ආශිර්වාදයෙන් පුරවලා ඔබ වහන්සේ මේ දරුවන් කරන සෑම දෙයක්ම ඔබ වහන්සේගේ බලයෙන් නතු කරන්න ස්වාමිනේ. ප්‍රශංසා වේවා ස්වාමිනේ. මේ සෑම පඳුරක් වෙනුවෙන් මේ සූදී ස්වාමිනේ මන්ද වහන්සේක බාර ගන්න නිසා, වහන්සේක පිළිගන්න නිසා ඔබ වහන්සේට ප්‍රශංසා වේවා ස්වාමිනේ. සූති වේවා ස්වාමිනේ. ප්‍රශංසා වේවා ස්වාමිනේ. ප්‍රශංසා වේවා. අපි සුළු දෙනාම දනගහමු. සප්‍රසාදේ සවිදානෝ වෙහෙස වෙන බර උසුලන සියල්ලනේ මා වෙත දෙන්න. සුමයි සුමන්ද සෝන්දර් පරලේ என்னிடம் வாருங்கள், நான் உங்களுக்கு இளைப்பாற்றியை தருகின்றேன். එනිසා ඒ ජීවිතයේ ඔබට දැනෙන හැම දෙයක්ම උන්වහන්සේට දෙන්න. මේ මොහොතේ සප්‍රසාදේ සමිදානෝ අප බලවත් කරන සේක. වෙහෙසවන බරුසුලන දනනේ මා වෙත එන්න, මම ඔබට සහනේ දෙමි කියලා කිව්වා. ස්වාමීන් වහන්සේ වෙතට අපි අත් දෙක දික් කරමු. ඔබට දරන්න බැරි දේ ඔබ අද ආයෙ ගෙදර ගෙනියන්න එපා. ඔබට විසඳ ගන්න බැරි දේ ඔබ අද ආයෙ ගෙදර ගෙනියන්න එපා. ඔබට නිදහස් කරන්න බැරි දේ ඔබ ආයෙ ගෙදර ගෙනියන්න එපා. ස්වාමීන් වහන්සේට කියන්නේ, ස්වාමිනේ ඒක මම ඔබ වහන්සේගේ දෑතට බාර දෙනවා. ඒ හැම දෙයක්ම බාර දෙනවා. ඒ සියලුම කඳුළු කතන්දර බාර දෙනවා. මේ මොහොතේදී සියලුම වේදනාවන් බාර දෙනවා. සියලුම පාපයන් බාර දෙනවා. මගේ අතින් සිදුවෙච්ච සියලුම වැරදි බාර දෙනවා. ඒ නපුරු ක්‍රියා බාර දෙනවා. මේ මොහොතේදී අහංකාරයේ උද්දච්චකම මහන්තත්කම තුල කරපු දේවල් ඔක්කෝම බාර දෙනවා. ස්වාමිනේ ඔබ වහන්සේට බාර දෙනවා. ඔබ වහන්සේට බාර දෙනවා. ඒ සහදවතින්ම බාර දෙන්න.
දැන් අත් දෙක මේ විදිහට තියාගන්න ස්වාමීන් වහන්සේට කියන්න ඔබව පුරවන්න කියලා ආශිර්වාද කරන්න කියලා ඔබේ වචන වලින් ඔබ ශබ්ද නගලා ඉල්ලන්න ශබ්ද නගලා ඉල්ලන්න ශිදෝ ස්වාමිනී ශිදෝ ස්වාමිනී ජීවමාන ජේසුනි වහන්සේ වෙදට අපි වේක රාශි කරා ස්වාමිනී අපි වේක රාශි කළා වහන්සේ මේ දවස්වල පුහුණු කරා ස්වාමිනී ඔබ වහන්සේගේ දයතර මේ මොහොතේදී අපේ ජීවිතවල බාර කරන මොහොතේදී ඔබ වහන්සේ කැමැති දේ අපේ ජීවිතවල කරන්න මේ දුවා දරුවන්ගේ ජීවිතවල කරන්න පිළිකා ශෛලියන් පුළුස්සල දමන්න ඒ වමුබඩු රෝගයේ සුව කරන්න මේ මොහොතේදී නොයෙකුත් රෝගී තත්ත්වයන් වල අසරණතාවයන් වල හෙම්පත් වෙලා තෙහෙට් වෙලා කලකිරලා ඒවා ගල්ලි මතකවාසිය බාර කරන මිරිකලා ඉන්න ජේසුනි 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 නිදහස් කරන්න ස්වාමීනි නිදහස් කරන්න නිදහස් කරන්න ජේසුනි නිදහස් කරන්න ජේසුනි ඒ වරප්‍රසාද වලින් පුරවන්න වහන්සේගේ දේව වරප්‍රසාදයෙන් පුරවන්න දේව අභිෂේකයෙන් පුරවන්න නැගිට ගන්න බලයෙන් නැගිට ගන්න ශක්තිය දෙන්න අලුතේ ජීවිතේ පටන් ගන්න කිරිය දෙන්න ස්වාමීනි ඔබ වහන්සේගේ මහා තේජාන්විත දෙන්න ජේසුනි දෙන්න ජේසුනි ජීවමාන ජේසුනි ඔබ වහන්සේට පුළුවන් ජේසුනි ඔබ වහන්සේට පුළුවන් ජේසුනි අපේ ජීවිත වෙනස් කරන්න අපේ සිතේ කාර්මික මාර්ගෙන්න අපේ ජීවිත විමසීම දෙන්න අපේ පීඩක සෙනෙහස දෙන්න අපේ මාතෘක සෙනෙහස දෙන්න පීඩා නොකරන්න ඔබ වහන්සේ මාව නිදහස් කරන්න පීඩා නොකරන්න මිනිසුන්ට පීඩාව දෙන්න නැතුව තියන්න ඔබ වහන්සේ වෙනස් කරන්න ස්වාමීනි වෙනස් මෙකීදේ අපගේ ස්වාමීන් වන ජේසු ක්‍රිස්තු ස්වාමීන් වහන්සේ දෙසාම අපට ලැබේවා ආමෙන් ස්වර්ගෙන් පූපේ උන්ට දේවා වදාළසේක සැලු ප්‍රබෝධයක් මේ අඩංගු වී ඇත්තේ යඥා කරම්හ සුදුසුදු පූපේ තුල ජීවමාන වැඩ සිටින සප්‍රසාදී ජේසුනි ඔබ වහන්සේ අපේ ජීවිත නිදහස් කරන්න මාවත් කියා දෙමින් අපේ පව්බරින් අප නිදහස් කරන්නට අවශ්‍ය කරන වචනේ දෙසමින් මේ මොහොතේදී අපව නිදහස් කිරීම ගැන වහන්සේට තුති පුදන්නෙමු. එබැවින් වහන්සේ තුල දැහැන්ගත වෙන්නද වහන්සේ තුල ශක්තිය ලබන්නටද ඒ ශක්තිය ලැබමින් මිනිසුන්ගේ ජීවිතවලට සහනයත් සැනසීමත් සුවයත් කරුණාවත් දයාවත් ප්‍රේමයත් මෛත්‍රියත් දානය කරන්නට අප සියලු දෙනාව මෙහෙව මැනව
මෙකීද අපගේ ස්වාමින් වන ජේසු ක්‍රිස්තු ස්වාමින් වහන්සේ උදෙසාම අපට ලැබේවා. සප්‍රසාදේ ජීවමාන ජේසුනේ, උභහන්සේට කොඩා කිසුදේ උභහන්සේ අද දවසේ මගේ ජීවිතය උභහන්සේ සම්පූර්ණයෙන්ම නිදහස් කරපු නිසා උභහන්සේට කොඩා කිසුදේ ජේසුනේ. ඔබහන්සේගේ ආදරය තුළ රැදෙන්නට ශක්තිය දෙන්න ස්වාමීනේ. Abhishekam,
සිල්ල දෙනා මනකිට සිටිමු. ස්වාමීන් වහන්සේගේ ශක්තිය බලය අපි හැම කෙනෙක්ම අයිති කරගමු. එනිසා අපි සිල්ල දෙනාම සාන්ත කුරුසිය අධයලමින් අපේ සතුරන්ගෙන් අප ගලවා දේවා. අපගේ දෙවි ස්වාමිනේ පිතාගේ පුත්‍රයාගේ ස්ප්‍රීතු සාන්තුගේ නාමෙන් ආමෙන්. ජේසු පිටයි. සුබ රාත්‍රියක් වේවා. සුබ රාත්‍රියක් වේවා.